මෙම රැස්වීම සංවිධානය කරන ලද මා හිතවත් මෙඩිස් මහත්මයා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි. පෙදෙසවාසී දාබර මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරවරුනි, 2019 වසරේ නොවැම්බර් 16 වෙනිදා අපි 7 වෙනි විධායක ජනාධිපති තෝරගන්න මැතිවරණයකට තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ප්‍රධාන බලකඳවුරු දෙකයි තියෙන්නේ මෙතන. ජනතා විමුක්ති පෙරමුණ මෙදාසරේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන අනි හාස්‍ය කරුණක් කියේක. මොකද කලින් ජනාධිපති මැතිවරණ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වුණේ නැහැ. ඇයි මේවර ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතය දාලා තියෙන්නේ? ඇයි මේ 28 දෙනෙක් විතර මේ තරග කරන්නේ? මෙන්න මේ ගැනත් කෙටියෙන් කතා කරන්න ඕන. විශේෂයෙන් තමුනාතක ගන්න ඉඩම හමුදාපතිතුමා, සේනානායක මහත්මිය මේ මැතිවරණයට ඉල්ලන්නේ ඇයි? ඉඩම හමුදාපතිතුමා, එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෝඩාභය රාජපක්ෂ මහත්මිය හමුදා නිලධාරියෙක් ඉදවු. එතුමාගේ ඡන්ද කඩන්න කියන එක අමුතුවෙන් කියන්න ඕනේ. ගෝඩාභය මහත්මිය ඡන්ද කඩන්න සේනානායක මහත්මිය ඉදිරිපත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාර පක්ෂක නියාපදිංචි පක්ෂකින් තමයි නාමවල ඉදිරිපත් කරේ. මෙන්න මේ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද ජනාධිපති මැතිවරණයේදී තමන්ගේ ඡන්දය අපත යන්න පාවිච්චි කරන්න නරකයි. දිනන්න බැරි කෙනෙකුට ඡන්දයක් දීලා වැඩක් නැහැ ජනාධිපති තෝරගන්න මැතිවරණයේදී. මෙන්න ඒ ගැන මෙහෙම බුද්ධිමත්ව හිතන්න හිතා බලන්න කාලය. මම ගොඩක් තැන්වල ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන අඩු නිසා මම අද ඉස්සරලා කතා කරන්න බලන්නේ එයාලගේ ඉතිහාසය. තුණ්ඩුගෑල්ලේ මීසන යුගයේ කඩවහපු ඒ අතීතය දැන් අලුත් පරපුරට අමතක වෙලා තියෙනවා. එදා මේ රටේ තරුණයා 65,000 ප්‍රේමදාස මහත්මයා මරණ වෙලාවේ ජේබී එකක් නිකන් හිටියේ නෑ. 6,500ක් මේ වෙනකොට එදා මේ රටේ ওই ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරා. බස් 500 ගානක්, ට්‍රාන්ස්ෆෝමර් 400 ගානක් ගිනි තියලා දැම්මා එදා ජනතා විමුක්ති පෙරමුණ. මේ රටට කරන්න පුළුවන් ලොකුම ආර්ථික හානිය එදා කරේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක තමුන්නාසලට අමතක වෙලා නැහැ. එදා තුන්දු කැලේ ඡන්ද දාන්න ගියොත් මරණ කියලා තර්ජනය කරලා අඩි දෙක පොළවේ මුඩ අඩි දෙක උස්සන්න දුන්නේ මිනිය. එහෙම යුගයක් තිබ්බේ? එහෙම අයට බලයක් දුන්නොත් කොහොමද තියේද? සමාජවාදී කියන න්‍යාය කාල් මාක්ස් හැදුවේ ඇයි? එදා යුරෝපයෙන් පටන් ගත්ත ඒ කාර්මික විප්ලවයක් සමග ජනතාවට ගැටලු රසක් ඇති වුණා. ඉදා ප්‍රශ්න ඇති වුණා, නිවාස ප්‍රශ්න ඇති වුණා, ජීවත් වෙන අපහසුතාවය ඇති වෙච්ච නිසා තමයි එදා ජර්මනිය උපත ලැබ කාල් මාක්ස් මේ න්‍යාය හඳුන්වලා දුන්නේ. ඒක ධනවාදයේ උග්‍රවස්තාවට ආවම මේක පිපිරීම දැනගත්ත නිසා යුරෝප රටවල් ලිබරල්වාදයේ පසුපස්සේ හඹා යන්න ගත්තා. ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ ලංකාව කියන රටට මේ සමාජවාදය කියන එක අත්‍යවශ්‍ය දෙයක්ද? ප්‍රජාතන්ත්‍රවාදයද අපි වැඩියෙන් කැමති? සමාජවාදය අපි දන්නවා ලෙනින් තමයි ඔක්තෝබර් විප්ලවය පටන් අරගෙන පෙළපතෙන් ඒකට බේරගෙන රුසියාව දියුණු කරේ. රුසියාවේ මුලින්ම මැතිවරණයක් තියලා ලෙනින් කුෂිකර්ම මැතිවරණ දුන්නේ කාටද? කොඳම ගොවියට. කොඳම අස්සන්න ගත්ත ගොවියට තමයි එදා කුෂිකර්ම මැතිවරණ දුන්නේ. පිදල් කාස්ට්‍රෝ ගන්න, පිදල් කාස්ට්‍රෝ කියුබාවේ අසහාය විප්ලව නායකයා. එතුමා ඇමරිකාවට වඩා පාතිහාරයක් කරපු කෙනෙක්. පවුල් 250කට වෛද්‍යවරයෙක් දීලා තියෙනවා පිදල් කාස්ට්‍රෝ. ඇමරිකාවට ඒ පාතිහාරය කරන්න පුළුවන්ද? කියුබාවේ පිදල් කාස්ට්‍රෝ වැලිය සුරුට්ටුවේ නුයි සීරි වලිනු තමයි ලෝකෙ ඇල්ලුවේ. වැඩිම
සීනේ අපලයන කරන්නේ රුසියාවට. ඉතින් බලන්න ඊරාට දියුණු කරලා තියෙන්නේ මේ දෙකකින්. එතකොට අපේ රටේ සීනි බැවෙන්නේ උප්ප වෙන්නේ නැද්ද? ආ ඇයි අපිට ඒ කර්තව්‍ය කරන්න බැරි? ඒකල මම එන්න තවුන වාසලට. සහෝදර වරුනි, ඊවල අසල්වාසී මාළදීවෙන යන්නකෝ. අපේ රටේ ගොඩක් මාළදීව සංචාරකයෝ ඕනෝ මේ රටේ රෝහල් වලට, ජාත්‍යන්තර පාසල් වලට. ඇයි මේ ඉන්නේ? අපේ රට තමයි අඩුවටම යාලට ඒ සේවාව ලබා ගන්න පුළුවන්. මේ මාළදිවේ රාජ්‍ය තුල බලන්න මිනිස්සුන්ට තියෙන්නේ දීවර කර්මාන්තයයි, මේ උම්බලගල ටිකයි, කරවල ටිකයි, සංචාරක ව්‍යාපාරයයි. අපි ඩොලර් එකට රුපියල් 181ක් ගෙවන වද වෙනකොට එයාලගේ වන්නේ කීයද? රුපියල් 12යි. මොකක්ද මේක වෙනස? එහෙනම් අපේ නායකයෝ 1947 පටන් ගත්ත මැතිවරණේ ඉඳලා කොතෙන්ද අපි තල්ලු කරලා ගෙනල්ලා තියෙන්නේ? ඌ සිරිමාව බණ්ඩාරනායක ජයාට මේ රට බාර දෙනකොට කෝටි 672යි ණය තිබ්බේ. ජයාර 77 කොහොමද බලය ගත්තේ ජූලි මාසේ මහමැතිවරණේ? අටරාත්ත නටක් දෙනවා කියලා තමයි ජනතාව රවට්ටලා බලේ ඉල්ලුවේ. ජයාර මොකද්ද කිව්වේ? බලය අරගෙන හයෙන් පහක. ජයාර කිව්වා අටරාත්ත නට නෙවේ, ඕන තරම් කඩේ තියනවා ගන්න කියලා. ඔහොම පාස්සෙට ලක් කරේ ජනතාව. එම හයෙන් පහක බලය ගත්ත ජයාර එදා. අපි එදා ඉඳලා පොඩ්ඩක් කෙටියෙන් කතා කරගෙන එමු. මේ UMP එකේ සජ්ජාති පස්සේ ඉතිහාසෙත්, ශ්‍රී ලංකා නිදහස් පස්සේ ඉතිහාසෙත් කොහොමද කියලා. 77 ජයාර බලයට අරගෙන ජයාර අලුතෙන්ම මේ රටට න්‍යායක් හමුන්වලා දුන්නා, විවෘත ආර්ථික න්‍යාය. මේ විවෘත ආර්ථික න්‍යාය නිසා මේ රටේ යාපනයේ ප්‍රදේශයේ, උතුරේ ප්‍රදේශවල හොඳ මිලක් තිබ්බා. එදා මැතිලිගේ ආණ්ඩුව කාලේ ඒ ගොවි මහත්වරුන්ට ඇයි පිටින් බඩු පෙන්නන්නේ නැහැ, ආනයනය කරන්නේ? මේ රටේ භාණ්ඩ හිඟයි, මේ ඉල්ලුමට නිෂ්පාදනය දෙන්න විදියක් නැහැ. ඒක නිසා ලොකු ඉල්ලුමක් තිබ්බා ලූණු වලට, ලූණු ගොවියට, මිරිස් ගොවියට, දුම්කොළ ගොවියට. එදා යාපනය ප්‍රදේශයේ මෙන්න මේ විවෘත ආර්ථිකයත් එක්ක එයාලට මේක කරගෙන යන්න බැරි වුණා තම දුරටත්. ඒ අනුව තමයි ජයාර් යුගයේ 77 පටන් ගත්තේ. 71 වෙනකොට දොරයප්ප ඝාතනය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි එදායේ දොරයප්ප කියන උදවිල මහත්මයා නගරාධිපති උනේ යාපනයේ. එතුමා ඝාතනය කරනවා මේ කැරල්ල ගහපු කල්ලියක් විසින්. ඊට පස්සේ තව අවුරුදු කීපයක් ගිහිල්ලා තමයි 83 හමුදාවේ 13 දෙනෙක් මරලා මේ රටේ මේ කැරල්ල ඕඩුදුවන්න ගත්තේ යුද්ධේ. මෙන්න මේ කැරල්ල මඩපවත්ත නැතුව ජයාර් ගණන් ගන්න නැතුව හිටපු නිසා මේක මුළු රට පුරාම ව්‍යසනයක් බවට පත් වුණා. ඒ පත් වෙලා තියෙනකොට දිගටාරහට හමුදාවෙන් මැරෙන්න ගත්තා. හැමතැනම අපේ සොල්දාදුව හැමදාම මේ චොපර් වල, මේ කොළඹට රත්මලානට ගේනවා අපි දැක්කා. ඒ යුගය අවසන් කරන්න ජයාර් අවසන් මොහොතේ තීන්දු කරා. ජයාර්ගේ පාලනය 88 අවසන් වෙන්න තිබ්බේ. ජයාර් 87 ආරම්භ කරනවා වඩමාරච්චි සංග්‍රාමය කියලා මහා දැවන්ත යුද මෙහෙයුමක්. ලංකා ඉතිහාසයේ මේ යුද්ධ නිමා කළා තමයි 7 වෙනි විධායක ජනාම, 5 වෙනි විධායක ජනාධිපතිතුමා වහින්ද රාජපක්ෂ. නමුත් එදා ඒ ආරම්භ කරපු ඒ සංග්‍රාමය තුල මම කංගසන්තුරේ යුද නැවක සේවය කළා. එදා ඒ සංග්‍රාමය අපි ආරම්භ කරේ පේදුරුතුඩුවේ ඉඳලා. පේදුරුතුඩුවේ ඉඳලා මෙහෙම ගහගෙන ක්ලියර් කරගෙන එනකොට වඩමාරච්චි ප්‍රදේශය තුල තමයි ප්‍රභාකරන්ගේ උපන් ප්‍රදේශය. මෙන්න මෙතනදී ත්‍රිවිධ හමුදාව ප්‍රභාකරන් කොටු කරගත්තා. මේ කොටු කරගත්ත අවස්ථාවේ මොකද්ද වුනේ? තමුන්නාසල දන්නවා රජීව් ගාන්ධිගේ අම්මා ඉන්දිරා ගාන්ධිගේ ඉඳලා මේකට අතපෝලා ඉන්දියාවේ යුද කඳවුරු පවත්වලා යුද පුහුණුව ලැබුවේ ඉන්දියාවේ තමයි. මේ සස්වාදී සංවිධාන තුනක් විතර ඒකට තිබ්බා.
දැන් අපි කොටු කරගත්ත මොහොතේ හදිසියෙම මොකක්ද වුනේ? තමිල්නාඩුවේ හිටපු මහඇමති එම්.ජී.ආර්. රාමචන්ද්‍රන්ගේ මිත්‍රයෙක්ලු ප්‍රභාකරන් බේර දෙන්න කියලා මේ මහඇමතිතුමා රජුමාන්දිට බලහත්කාරයෙන් කිව්වලු, මේ තමිල්නාඩුවේ ඡන්ද පදනම තමුන් වහන්සේ රැකගන්න ඕන නම් වහාම මගේ මිත්‍රය බේරලා දෙන්න කියලා. අන්නේ අනුව තමයි අතපොවන්නේ රජීව් ගාන්ධි ලංකාවේ මහා සංග්‍රාමයේ කඩාකප්පල් කරන්න. මුලින්ම රජීව් ගාන්ධි මොකද්ද කරේ? මුලින්ම යන්නේ උහතකින් ආහාර ද්‍රව්‍ය පටවලා එව්වා උතුරට. ඒ වෙලාවේ අපේ නාවික හමුදාවේ කොන්නොත් උතුරු ප්‍රදේශයේ වාර නිලධාරියෙක් හිටියා. ඉතාම දක්ෂ නිර්භීත එතුමා කිව්වා සංඥා පද්ධතිය තුළින් ආවත් නැව් හතම ගිලා බස්සනවා එන්න එපා අපේ මුහුදු සීමාවට කියලා. කියලා විනාඩි 10ක් යන හම්බුනේ නැහැ. අහිතන්නේ ඉන්දියා ආරක්ෂක අමාත්‍යංශය එක්ක සම්බන්ධ වෙලා නැවත ආපහු ඒ නෞකා හත රවන්නන්න ගියා. ඒ ගියන් පස්සේ නිකන් හිටියේ නෑ රජීව් ගාන්ධි. ඊට පස්සේ මොකද්ද කරේ? ගුවනින් අහස් සීමා උල්ලංඝනය කරලා එස්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව උතුරට පරිප්පු වෙනවා. ලූණු පරිප්පු ඇතිලු දේවල් අපි දැක්කා කියලා. එතකොට මම මේක යුදලවෙන් ඉඳන් දැක්කා මේක. මෙන්න ඊට පස්සේ අපිට උපදේශක් ආව හමුදාවට වහාම වඩමාරච්චි මෙහෙවල අතර කරන්න කියලා. 21 දෙනයි එතකොට බැරිලා තිබ්බේ ත්‍රිවිධ හමුදාවෙම දැවන්ත මෙහෙයුමේ. එතකොට මාස 2යි දින ගාණක් වෙනවා අපි ඒ මෙහෙයුම කරගෙන එනකොට. දැන් අපිට අරි ප්‍රශ්නය තව දවස් 3-4කින් සහ මුලින්ම මේක ඉවර කරලා දාන්න තිබ්බ අවස්ථාව. ඒ අපි අල්ලන් ආපු කොටි බාර වෙච්ච කොටි ගාරු වරායේ තමයි තාවකාලික කුටිවල රඳවලා තිබ්බේ. මොකද්ද දෙන්නේ දැන් මේ කරන්නේ? නතර කරන්න ගුවන් පස්සේ දැන් අපිට ලොකු කලකිරීමක් ඇති වුණා. ආ ඒ කාලේ හොඳට මතක තියාගන්න මේ වඩමාරච්චි මෙහෙම වෙනකනු කොටි සංවිධානයේ සතුව ජොනි බට්ට තිබ්බේ නැහැ. දැනට 5000කට වඩා ඉන්නෝනේ ත්‍රිවිධ හමුදාවේ. මේ කකුල් අතපය නැති වෙච්ච අය මේ ජොනි බට්ට වල්ලාපු නිසා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දී දැන් මොකද කරේ? රජීව් ගාන්ධි ජයාට දුරකථනයෙන් කියලා තියෙනවා මම මේ කැරැල්ල මඩපවත් කරන්න උදව් කරන්න, මෙහෙම නතර කරන්න, මම සියලු පරියායුධ ශ්‍රී ලංකා ආණ්ඩුවට බාර දෙන්න ලෑස්ති කරලා දෙන්නම් කියලා. දැන් ජයා කල්පනා කරලා නැහැ මම මේ පටන් ගත්ත යුද්ධේ ඉතිරි ටිකත් කොහොම හරි ඉවර කරන්න ඕන කියලා ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලරිත් ඇටලක් මුදලි මැතිතුමා ඇරියා ඇමරිකාවට. ඇයි? රුසියාව චීන පැත්තට නෙවෙයිනේ ජියාර් සහයෝගය දුන්නේ. ජියාර් කියන්නේ හොඳ බටහිර ගැත්තේ. මුළු එස්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම හැමදාම ඇමරිකාව එංගලන්තයේ ඇතුළු යුරෝප රටවල් වලට තමයි එයාලගේ දායකත්වය දුන්නේ. ලලිත් ඇටලක් මුදලි ගියා රොනල්ඩ් රේගන් හම්බ වෙන්න. රොනල්ඩ් රේගන් තමයි එතකොට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා. එතුමා හොඳ නළුවෙක් ඇමරිකාවේ හිටපු. එතුමා එක සාකච්ඡාවක් කරා ලලිත් ඇටලක් මුදලි මහත්මයා. අන්තිමට මොකද කිව්වේ? මේ විදුලිපත්යට අපිට උදව් කරන්න බෑ කියලා. ඇයි එහෙම කිව්වේ ඇමරිකාව? ඇමරිකාව තමන්ට වාසිදායක තත්ත්වයක් නැති කිසිම දෙයකට අතපොවන්නේ නැහැ. ඒක නිසා තමයි එහෙම වුනේ. හිස් අතින් ආපු ලලිත් ඇටලක් මුදලි ජයාට මේක කිව්වම ජයා බොහොම අසරණ වුණා. ලෝකේ 14 ලක්ෂයක් ඉන්න අග්නිදිග ආසියාවේ නායකයෙක්ව මම හැප්පෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔය අනුව තමයි දැන් ගිවිසුමක් අත්සන් කරන්න තීන්දුව කරේ. මේ ගිවිසුම ගැන ආරංචි වෙලා මාතුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මහාචාර්ය සරච්චන්ද ඇතුළු මේ රටේ දේශප්‍රේමී ජනතාව වීදි ගානේ පෙළපාල් යනවා අපි දැක්කා. ඉන්දු ලංකා ගිවිසුම මගින් අපේ රට පාව දෙන්න එපා, ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තය කරන්න එපා කියලා ලංකාව. මේවා නාවික හමුදා කඳවුරේ මම රංගන
ಹಿಂದೆದ್ದಿ ರೂಪವಾಹಿನಿಯೇ ಪೂವತ್ಪತ್ತಲಿ ದುಡುವ ಸತ್ಯ ಕಾಲಿ ಮೆನ್ನಮೇ ರಾಜ್ಯ ನಾಯಕ ಯೀಸು ಮತ್ಸಂಗರನ್ನು ಎನಕೊಟ್ಟ ತಮಂಗ್ ಲಂಕಾವಟ ಎನಕೊಟ್ಟ ಆಪಸು ಎನಕೊಟ್ಟಾಯಿ ಸಮ್ಮಾನ ಉಳದೆ ಕಪ್ಪಿರಿ ನಮಣವ ದಂಬೇ ರಜೂ ಗಾಂಧಿ ಇಂದುಲಕ ಯೀಸು ಮತ್ಸಂಗರನ ದವಸೆ ಇದ್ದಾ ಸಮಸಿ ಅಸೂಹತೆ ಜೂಳಿ ವಿಷಯ ವೆನಿದ ದಂ ಗುವನ್ ತೊಟ್ಟು ಬರಟ ಆಪು ಎಲಾವೆ ಶ್ರೀಲಂಕಾ ಯುದ್ಧ ಹೌದಾವಣ ತಮೈ ಭಾರತ ಭಾರತೀಲದಿದ್ವೆ ಮ್ಯಾ ಪಿಲಿಗಂದ ಸಮ್ಮಾನ ಮುರೆ ದೆನ್ ಮೇ ಸಮ್ಮಾನ ಮುರ ದೆಕ್ಕೇಂ ನಾವಿಗ ಹಮುದಾರ ತಮೈ ತುರೆಗ ಹಂಬೌಲಿ ಇ ಮಮ ಮೇ ನಾವಿಗ ಹಮುದಾಯಕಡೆ ತುಲಕ್ ತುಣ ಎತಕೊಟ ಲಘು ಪೀಡನೆ ಮಡ ತಿಬ್ಬ ರಟೆ ಏಕಿಯ ಭಾವೆ ಮಾತೃಭೂಮಿ ಏಕಿಯ ಭಾವೆ ಸ್ವಾಧೀನತೆ ರಕಗಂಗ ಕಿಯಲ ತಮೈ ಅಪಿ ಬಲವಗತ್ತಿ ದೆನ್ ರಟೆ ಸ್ವಾಧೀನತೆ ಕೆಲಸಕು ಸಜ್ಜಾತಿಗೆ ಪ್ರಾಚಾತ್ಯ ಉಲ್ಲಂಘನೆ ಕೆರಕು ರಾಜ್ಯ ನಾಯಕಿಕ್ಕದೆ ಯೇಸುವ ಸಂಕರಣ ಎನ ದವಸ ಇದಾ ದವಸೆ ಮುಖದ ಮೇ ರಟೆ ಎನ್ನೇ ಮುಲಿಂಬ ಸಮಾನ ಕರಗ ಕಿವ ವಾಗಿ ಬಸ್ ನಿಮಿ ತಿಯಪು ಎದ ತಮೈ ಜೇ ಪಿ ಎಗ ಕರೆ ಎಗ ತಾಯಿ ಉತ್ತಿ ಬರಮು ಏಡ ಅಮತರ ಟ್ರಾನ್ಸ್ಫಾರ್ಮರ್ ಮೇ ರಟೆ ಬರಮಸ್ತಾನ ಗುಣಗತ ಹಾನಿ ಕಣ್ಣೆವ ನಾ ಇದ ಸುಲ್ಪಡು ದೇಕ್ ನೆವೇ ಕರಬು ವಿನಾಶೆ ನಿಮ್ ಮಮ ಕಲ್ಪನಾ ಕಲ ದಂ ಮಟತ್ ಅವಸ್ಥಾವ ಈ ಪಲವಿನಿ ಪೆರೆಡ್ಡೆಗಟ ಹಂಬವೇದ ಕಿಯಲ ಹಂಬುನೇ ನೇನಿ ಸಹೋದರೋರ್ನಿ ದಂ ಜಿಯಾರ್ ಎಂದಿರಿ ನೀತಿಯ ದಾಲ ಮುಳು ರಟಮ ಗಿನಿ ಅವಿಲೇನವ ಏಯ್ ಬಸ್ ಪಂಚಿಯ ಗಾರ ಗಿನಿ ತಿಬ್ಬ ಮೇ ಗಿಂದರ ಯಲೋನಿ ಆ ಸಂಸದ ಮೇವಾ ಬಿ ದೆಕ್ಕ ಇಹೆಮ ತಮೈ ಎದಾ ಮೇ ಗಿಯುಸುಮ ಅಸ್ಸಂಕರಣ ಜಯಾ ತೀನ್ ದುಪರೇ ಎದಾ ದವಸೆ ಬಿತರ ಮೇ ರಟೆ ಎಡಿತರ ತರುಣ ತರುಣಿಯೋ ವಿಶ್ವನ್ ಮಹಾಸೇಲ ತುಳು ಪಿರಿಸ ಎಕಸಿಯ ಹೆತ್ತ ನಮೆ ಗಾತನೆ ಕರಣ ಉಪದೇಶ ತೀಲ ತಮೈ ಜಯಾ ಮೇ ಗಿಯುಸುಮ ಅಸ್ಸಂಕರಣ ತೀನ್ ದುಕರೇ ಇದೇನ್ ಸಹೋದರ ವರುಣಿ ಮೇ ಗಿವಿಸುಮ ಅಸ್ಸಂಕರಣ ದವಸೆ ತಮುನ್ನಾಸೇಲ ಮೆದನ ಅವರದು ತಿಸ್ತೆಗಡ ವೆಡಿಯ ಇನ್ನೋಣ ಯಾಲೆಯ ಅತೀತೆ ದಾನ್ನವ ಸಜೀವ ರೂಪವಾಹಿನಿ ಮೇಗ ಪೆನ್ನುವ ಮೇ ಗಿವಿಸುಮ ಅಸ್ಸಂಕರಣ ಏಕ ದನ್ ಮೇ ಅಸ್ಸಂಕರಣ ಪಾಸೆ ಇಂಡಿಯಾ ಮೇ ಪೆತ್ತೆ ಮೇ ಇಂದುಳಂಕ ಗಿವಿಸುಮೆ ಪಲನಲಿ ಕೊಂದೇಸಿಯ ಉನೆ ಪೇ ಹೆತ್ತದೆ ಕ್ಯಾತುಳತ ಸಿಯರುಮ ತಸ್ರವಾದೀನ್ ಸತು ಸಿಯರು ಅವಿಯಾಯುಗ ಶ್ರೀಲಂಕಾ ಯುದ್ಧ ಹೌದಾವಟ ಬಾರದಿರುವ ಕಿಯ ಅಭಿ ಲೆಕ್ಕ ಎಲ್ ಟಿ ಟಿ ಸಂವಿಧಾನೆ ದೇಶಪಾಲನಂಸೆ ನಾಯಕಿಯ ಯೋಗಿ ಅವಿಲ್ಲ ಪಿಸ್ತೋಲ ಬಾರದಿರುವ ಸೇಪಾಲ ಆರ್ಟಿಕಲ್ ಮತ್ತು ತುಮಾಟ ಆರಕ್ಷಕ ಮಾತ್ಯಾಂಶ ಜಿಯಾಗಿ ಲೇಖಾ ಮಸೆ ಕಡೆಯಿತು ಬರೆ ತುಮಾಯದ ಈಗ ಪಸ್ತೆ ದವಾಸ್ ತುನಾತರ ಗಿಯನ ಮೇಲೆ ಪ್ರಭಾಕರನ್ ಗಿವಿಸುಮೇ ಏತ್ತೇನೋ ಇಲ್ಲ ದೇವನ ಬಿಯೋಲ ಕೀಳವ ಎಂದಂಗೆ ತೆಂಟ ದೆನ್ ಇಂದುಳಕ್ಕಾಗಿ ಅಸಂಕಲ ಇವರಾಗಿ ದೆನ್ ದೇವನಿ ದವಸೆ ಜೂಳಿ ತೀಯ ಅಸೂಹತೆ ದೆನ್ ಮಠ ಜನ್ಮವುಣ ನಾಯಕ ಹುದ ಸಮ್ಮಾನ ಉಣ ನಾ ಪಿಲಿದಾನ ಮಾಮ ಇತ ಕೂಡ ತೀಂದು ಬರದಿಬ್ಬ ಮೇ ರಟೆ ಜನತಾವಟ ಮೇಗಡ ವಿರೋಧ ಪಾಂಡನೆ ಬಿ ಬೆಡಿ ತೀಯಲ ಕಬರು ಗ್ಯಾಸ್ ಗಹಲ ಜನತಾವ ಘಾತನೆ ಕರ ಮಠ ಅವಸ್ಥಾವ ಕೆವಿಲ್ಲ ತೀಯಲವ ಸಮಸ್ತ ಜನತಾವ ವೆನುವೆ ವಿರೋಧ ಪೆನ್ನಲ ರಾಜೀವ್ ಗಾಂಧಿ ಕಿಯಲ ಒಬ್ಬ ಕಲೆ ಹೃದಯ ಕಿಯಲ ಅನ್ನೇ ಅನ್ನುವ ಹಿತರ ತಮ ಎದ ಮಮ ರಾಜೀವ್ ಗಾಂಧಿಗೆ ಉರ ಇಸಹರ ಮಗೆ ರೈಪಲೆ ಸಮಸ್ತ ಜನತಾವಗೆ ವಿರೋಧ ಎಲ್ಲ ಕರಲ ಬೆನ್ನುವೆ ಸಹೋದರವರು ಹಿಂಪಸ್ಸೆ ಮುಖದ್ದ ಎಣ್ಣೆ ಪ್ರಯತ್ನದ ಕತ್ತುಳತ ಅವಿಯಾಯದ ಬಾರದೆನ್ನ ಪುನರ್ಕಮ ಉನೇನ ಪ್ರಭಾಕರನ್ ನವದ ಯುದ್ಧ ಪ್ರಕಾಶ ಕರ ಅನಿಕು ಸಂವಿಧಾನ ದೇಖ ತಿಬ್ಬ ಏ ಆಯ ಯುದ್ಧ ಅವತೀರ್ಣ ಉನೇನ ದೆನ್ ಪ್ರಭಾಕರ ಬೆಕ್ಕ ನವತ ಅವಿಲೆನ್ನ ಮಡಂಗತ್ತ ಮೆನ್ನ ಇತಿಹಾಸೆ ಪ್ರಥಮ ವತಾವಟ ಲಂಕಾವಟ ವೆಡ ಹಮುದಾವ ಗೊಡವೆಸ್ಸ ಇಂಡಿಯನ್ ಹಮುದಾವ ಲಂಕಾವೆ ಗೊಡವೆಹಲ ಅವರದು ದೇಗದ ಬಮಣ ಕಾರ್ಯಾಗಿಯ ಮೇ ಪೇ ಹೆತ್ತ ದೇಗೆ ಸಾಮೇತಿಗರ ನಾವೇ ಪೇ ಹೆತ್ತ ದೇಗೆ ಅವ್ಯಾದ ಬಾರ ದುಂಡೆ ನೆತ್ತಂ ಅಪೇ ರಾಟೆ ರಾಜ್ಯ ನಾಯಕ ಉಂಟ ಕೊಂದ ಬಾಣ ತೀರ್ಣ ಗೀಸುಮ ಇಲ್ಲದ
ඊසුම ආරම්භ කරන්න. එහෙම අභීත නායකයෝ හිටියේ නැහැ අපිට. ඉතිහාසෙත් එහෙමනේ. පිළිතර රජවරු වගේම බොහෝ දීන රජවරු පහළ වුණා අපේ රටේ. ඉතින් සහෝදරවරුනි දැන් ඔන්න නැවත යුද්ධ දියත් වෙන්න පටන් ගත්තා බොහෝ දරුණු විදියට. ඉන්දියානු උදාවේ 1000 ගානක් ජීවිතේ පිටුවා ලංකාවට ඇවිල්ලා මේ රටේ සාමය ඇති කරනවා කියලා. එතකොට ඇතිවෙච්ච සාමයක් නෑ. හොන ජයාර්ගේ යුගය ගැන මම මේ කෙටියෙන් සඳහන් කරේ. ඊට පස්සේ මට වෙච්ච දේ ගැනත් කෙටියෙන් පොඩ්ඩක් කියන්න ඕන ගමුන්නාසලට. ඉතින් මට රජු ගාමිණී විරෝධය ප්‍රකාශ කරන් පස්සේ මාව අල්ලගෙන ඇවිල්ලා CID එකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස 3ක් තියා මගෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න කරලා මාව දැම්මේ නිදාගන්න තුන්හාරසියක් බකුණ ඉන්න මේසෙක දාලා හැන්ඩ්කප් දානවා රෑට. පුරකරුවෙක් ඉන්නවා තමයි CID නිලධාරියෙක්. නමුත් මම ඉන්න ඕන අර බකුණ 3400ක් ඉන්න මේසේ මට මොන පැත්තකටවත් ඇරෙන්න බෑ හැන්ඩ්කප් දාලා. මේක අද එහෙම දසවර දුන්නා මට එක්සත් ජාතික පක්ෂ ජයාගේ ආණ්ඩුවෙන්. එදා ඊට පස්සේ මගේ නඩුව කෝට් මාෂල් යුද්ධාධිකරණය අහලා මට සය වසරක් සිරවණුවම් දුන්නා. එදා ඒ ජයාර් ජයවර්ධනගේ පාලනයේ සමයේ. ඊට පස්සේ මේ රටේ 88 දෙසැම්බර් මාසයේ තිබ්බ ජනාධිපති මැතිවරණයේදී ප්‍රේමදාස මහත්මයා තමයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකය ලෙස ආවේ. හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයා තමයි හිටපු ඉඩම් අමාත්‍යවරයෙක් වෙන ශ්‍රීමා බණ්ඩාරනායක රජයේ ජනාධිපති අපේක්ෂකය වශයෙන් දැම්මේ. ඇයි ඒ වෙනකොටත් ජේ.ආර්. මැතිනිගේ පෙජාල් අවුස් පෙජායිතිය අවෝසි කරලා තිබ්බා. ඒක නිසා හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඒ වෙලාව ඉදිරිපත් කළා. ඒ වෙලාව ශ්‍රීලංකාවේ දාස් පක්ෂය දෙකට කැඩිලා චන්ද්‍රිකා විජයකුමාරතුන් ඇතුළු පිරිසක් සහයෝගය දෙනකොට අමරණීය බණ්ඩාරනායකලා ඇතුළු කල්ලිය වෙනම එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවල ඉඳගත්තා. ඒ මැතිවරණේ සමග ඊශණයක් ඇති වුණා මේ රටේ. ප්‍රේමදාස මහත්තයා බොහොම සුළුචන්ද ප්‍රමාණයකින් මේ රටේ වැඩිචන්ද 50,000කින් වගේ ජනාධිපති වෙනවා. ජනාධිපති වෙලා මොනවද මෙයා කරේ කියන එක තමයි ඊළඟට කෙටියෙන් සඳහන් කරන්නේ. අර ඉන්දියන් හමුදාවට ගහන්න කියලා මෙතුමා ජනාධිපති වෙලා අවියාරුද සිවෙන්ති සමාවෙන්න මුදල් ආධාර දෙන්න ගත්ත කොනකට ගෙන්නලා. එන්න ඒ ඉන්දියන් හමුදාවට ගහපු අවියාරුද වලින් අපේ හමුදාවට ඉන්දියන් හමුදාව කොටි සංවිධානය පහර දෙන්න පටන් ගත්තා. සහෝදරවරුනි ලංකාවේ වාසනාවකට ඉන්දියාවේ කොංග්‍රසයේ හිටපු ප්‍රතාපවත් නායකයෙක් තමයි ප්‍රතාප් සිං කියන්නේ. එතුමා කොංග්‍රසයේ ඉන්දිරා ගාන්ධි රජයේ හිටපු මුදල්මතිවරයා. එතුමා හැදුවා අලුත් පක්ෂය ජනතා දාල් කියලා. අන්නේ පක්ෂයේ එතුමා තරණය කරලා ඒ වෙනකොට ආණ්ඩු බලය අල්ලගන්නවා ඉන්දියාවේ. මෙන්න මෙතුමා බලයට ඇවිල්ලා ප්‍රකාශයක් කරා තවත් රටක යුද්ධයක් වෙනුවෙන් තවදුරටත් මගේ හමුදාව මම බිල්ලට දෙන්න ලෑස්ති නෑ. ඒක නිසා මම ඉන්දියන් හමුදාව ගෙන්න ගන්නවා කියලා. ඒ අස්සේ ප්‍රේමදාස මහත්තයා මොකද කිව්වේ? වේදිකාවල හොඳ දීරෙක් වෙන්න ගත්තා. මම ඉන්දියන් හමුදාව පන්නනවා කියලා වමුරු හමුදාව. අනේ පන්නනවා කියලා තමයි ප්‍රභාකරන්ට ආයුධ දුන්නේ ගහන්න කියලා. අනේ මෙයාගේ මෙයාගේ කතාවලට නෙවෙයි ඉන්දියන් හමුදාව කියලා මම කියපු ඒ නායකයා ගෙන්න ගත්ත නිසා අන්තිමට ඉන්දියන් හමුදාව යනවා. නමුදාව යනවා. භීෂණය උග්‍ර වෙනවා මේ රටේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඇති කරපු. අනේ ඒ වෙලාවේ ප්‍රේමදාස මොකද්ද කරන්නේ? මේ රටේ බොහොම ඉදිරිතර තරුණ තරුණියන් ඇතුළු
විසුරුවා සේලා හැට පන්දාහක් ඝාතනය කරලා ටයරොල දාලා පුච්චනවා. අපි දැක්කා. මම නම් දැක්කේ නෑ. මට අහන්න ලැබුණා. මම එතකොට හිටියේ වැලිවල වන්දනාගාරේ. ඉතින් සහෝදරවරුනි, ඒ වෙනකොට මොකද්ද මේ රටේ ඇති වුණ තත්ත්වය? ජනතාවතුමරුණා නිකන් හිටියේ නෑ. 6500ක්ම මැරුවා. ඐන කාඩ් එක තුනක් නේ ගවල් වලට ඇවිල්ලා. ඇතුළු කොට අරන් ගියානේ අපේ. එයාලට බේරෙන්න ඕන කමට ඒක කළා. ඉතින් එයාලා මේ රටේ මිනි මරණ කොට UNP එක මොකද්ද කරේ? UNP එකේ මැතිවරණ මොකද්ද කරේ? තමන්ගේ විරුද්ධවාදියෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව පවා අර හමුදා කල්ලි වලට කියලා ඝාතනය කරා. ඔන්න ඔහොම තමයි එදා භීෂණේ පටන් ගත්තේ. ඔය සජිත් ප්‍රේමදාසගේ තාත්තා ඊට පස්සේ කරපු දේවලුත් කියන්න ඕනනේ. දැන් මොකද අපේ අනිත් කඳවුරේ ප්‍රධාන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසගේ සජිත් ප්‍රේමදාස නිසා යාගේ පියාගෙන යාගේ පියාගේ ඉතිහාසෙ පැටිගිරිය ගැන පොඩ්ඩක් කියන්න ඕනනේ. ඒක මම මේ ගැන කතා කරගෙන එන්නේ. එතුමා මොකද කරේ? අර යුද්ධ වෙලාවේ මඩ කලපු 600කට පොලිසියේ යටත් වෙන්න කියලා අනේ 600ම ලේ දම් දීලා ප්‍රභාකරම 600ම ඝාතනය කළා. එතකොට ආනන්ද රාජ කෙනෙක් තමයි මඩකලපුවේ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිය වශයෙන් කටයුතු කරේ. අන්න ඒ මිනිහට දුන්නේ අර එන්නේ දීපුවලට තමයි එහෙම උනේ. අන්න එහෙම මිනිස්සු තමයි චන්ද්‍රිකා මේ රටේ පොලිස්පති කරේ. ආනන්ද රාජ පොලිස්පති වුණා ඊට පස්සේ මේ රටේ. එහෙම ඉතිහාසයක් තියෙන මේ රටේ. ඉතින් ඊට පස්සේ මොනවද ප්‍රේමදාස මේ රටේ කරේ? අමුණාසලා පොඩ අදිද මතක් කරලා දෙන්න ඕන. අමුණාසලා මතක ඇති වඩමානති සංග්‍රාමයේදී නායකත්වය දුන්නු ජෙනරාල් ඩෙන්සිල් ඔබ්බෑගඩුව මැතිතුමා බෝම්බයකට අසු වෙනවා. විජයවිමල රත්න ඇතුළු 6 දෙනෙක්. එක්කෙනා ඒකෙන් බේරෙන්නේ රියදුරා විතරයි. අදත් එතුමා ඒ රියදුරා මහත්මයා ජීවතුන් අතර ඉන්නවා. එතුමා බේරුනේ ජීප් එකේ ඉඩමදි නිසා. විජයවරත්ත කිව්වලු මම ඩ්‍රයිවර් කරනවා වා පස්සෙන් නගින්න කියලා. මෙතන මේ බෝම්බේ අසුවෙච්ච වෙලාවේ අපේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නවරෝහණයට ගෙනාවා චොපර එකේ. ඒ ගෙනාවු වෙලාවේ පෑ එකමාරක් කුඩුගුවනේ තියලා මරුවට වත් කරන්න මේ සජිත් ගෙතාත් එදා උපදෙස් දුන්නා ගුවන් හමුදාවට. ඇයි එහෙම කළේ? එදා ප්‍රේමදාස ආරම්භ කරපු ඒ භීෂණකාරී අවධියත් එක්ක සිනමා බණ්ඩාරනායකමැතිව තීන්දුවක් අරන් තිබ්බා. අපි ජෙනරාල් දෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා දාමු ජනාධිපති අපේක්ෂකය වශයෙන් කියලා. මෙන්න මේකට බයේ තමයි එදා ඒ දේ කළේ. ඔන්න මේ වදා සමාජයේ තවත් එක ක්‍රියාවලියක්. ඊට පස්සේ UNP එකේ කඩාගෙන ගිහිල්ලා රාජාලය හැදුවනේ. ගාමිණී සාමයක ලලිතුයි සත්‍ය මාලිට දුන්න බොම්බාත් එක. අනේ අර ලලිත් ඇතුළත් පොදලි ඝාතනය කරලා දැම්මා. ඒ විතරක්ද? ඊට පස්සේ තමයි හොඳම ටික වෙන්නේ. මේ රටේ පාතාලේ හැදුවේ කවුද? සජිත් ගෙතාත්තා. ගිනි සහ ගිනි අමිසා ගිනි කෙලි කියලා චිත්‍රපටයක් තරුණාසල බලපුවා ඇති ඒ කාලේ. ඒක හැදුවේ ප්‍රේමදාස මහත්මයා දෙපු පාතාලේ වැඩ කිඩ ටික තමයි. ඒක තියෙන්නේ නවීන අවියාලයක ගෙනල්ලා ඒවා ඕපන් කරලා විවෘත කරලා බාර දුන්නා මෙන්න මේ කල්ලි වලට. ඒ කල්ලිය කොතරම් බලවත්ද කියතොත් ජේ.ආර්. ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වයෙන් නොදීන්න හදපු මොහොතේදී මෙන්න මේ වයක තමයි ජේ.ආර්. දුන්නේ. නැත්තම් අනිත් එතුලත් මුදලිට හරි ගාමිණී දිසානායකට තමයි මෙහෙක දෙන්න හිටියේ. අනේදා සජිත්ගේ තාත්තා ගත්තේ බයි බොස් එකෙන් අපේක්ෂකත්වය. සජිත් ගත්තේ ප්‍රධානමාන තස්සලා දාලා මෙන්න කැබිනට් ඇමතිකම් හම්බෙන්නේ නොවෙච්ච කල්ලියෙක් එකතු වෙලා බල කරලා හිමි කරගෙන තියෙන්නේ. සහෝදර මොරණි තාත්තා කරපු දේ නොකරොත් නොට්ටිගේ පුතාලා කියලා කතාවක් තියෙනවා.
ඒ සජිත් ප්‍රේමදාස කියන මේ පුද්ගලයා මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණාට ඔහුට ජය ගන්න පුළුවන්ද බැරිද? ඒක තමයි මගේ ඊළඟ තර්කේ. බල සංඛ්‍යාලේඛන වලින් අද ඔප්පු කරලා පෙන්නනවා තමුන් ආන්සරට දිනන අපේක්ෂකයා කවුද කියලා. කිසිම සැකසංකාවක් තියාගන්න එපා. සහෝදර වරුණි, ප්‍රේමදාස මහත්මයා පුතා මේකට අවතීර්ණ වෙන්නේ TN එකේ සහයෝගයක්, මුස්ලිම් කොංග්‍රසේ හකින්ගේ සහයෝගයක් ඇතිව. TN එකට ඇයි ගෝඨාභය මහත් එක්ක සාකච්ඡාවක් කරන්න නැතුව TN එක සජිත් ප්‍රේමදාස එක්ක විතරක් සාකච්ඡා කරේ? ඔන්න උත්තර තමයි අපි බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඇයි සජිත් එක්ක විතර මේ වැඩේ කරේ? මොකෝ සජිත්ගේ තාත්තා ඒ තරම් ගොම් වැඩ කීපයක් කරලා තියෙනවා. මේ රටේ JR හදපු සමානුපාතික නියෝජන ක්‍රමය අනුව දිස්ත්‍රික්කයකින් මන්ති ධූරයක් ගන්න නම් 13ක් ගන්න ඕන. එහෙමයි හැදුවේ. නමුත් ප්‍රේමදාස මහත්මයා අස්රබ්ගේ මෝඩ කතා අහලා මම මුස්ලිම් චන්ද ලක්ෂ පහම ඔබතුමාට දෙන්නම්, මම මේක 105ට දාලා දෙන්න කිව්වා. අන්න ඒ නිසා තමයි අද මේ මුස්ලිම් කොංග්‍රසයට කේවල් කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. 105න් එහාට යන්න බෑ මේ පක්ෂෙට. අද යාලා සහයෝගය දෙන්නේ ඇයි? එදා චන්ද්‍රිකා ආණ්ඩුවට සහයෝගය දීලා 94 අස්රප් කේවල් කරලා වරාය ඇමතිකම ඉල්ලගෙන 10,000ක් වරායට දැම්මා. දාගිය සිංහල ඇමති කරේ. හා අපේ උන්ට එච්චර කොන්ද බල දීලා අපේ සිංහලන්ට එච්චර. අද හකින් ජල සම්පාදන ඇමති, ජල සම්පාදනයේ මේ වෙනකොට 3,400 බලවගෙන ඉවරයි. මේට කලිනුත් හකින් මේ රටේ ඔය ඇමති තුනම ජල සම්පාදන ඇමති තනතුර අරගෙන ඒ වගේම පිරෙව්වා ජන සම්පාදනයේ. දිනේෂ් ගුණරත්න මැතිතුමා ලාභ ලැබුම් ආයතනය කරපු එක අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද හකීම් ඉල්ලන්නේ වෙනම පරිපාලනයක් එයාට. මස් රාත්තලම ඉල්ලනවා. මස් රාත්තලේ කතාව කියන්න බෑ මට විතර. ඒක රස්සවත් කතාවක්. රාත්තලම ඉල්ලන කියන්නේ එළියටම ඔක්කොම ඉල්ලනවා කියන එක තමයි. ඒක එන්නේ ෂේක්ස්පියර්ගේ පොත වැදගත් ලෝකප්‍රිය නාට්‍යයේදී. ඉතින් සහෝදර වරුනි, TN එක ඊළඟට ඇයි සජිත්ට සහයෝගය දෙන්න ඉදිරිපත් කළා තියෙන්නේ? ඇයි? තමුන්නාසලා දන්නවා ඉඳුනකා ගිසුමාරා 13 වෙනි සංශෝධනය කියලා එකක් ගෙනල්ලා JR මේ රට 9කට කැඩුවා. කොටස් 9කට කැඩුවා. කඩලා ඉවර වෙලා ඉන්දියාවේ තමුන්නාසලා දන්නවා පරණට ෆෙඩරල් වෙන්නේ ඒ රටේ භූමිය විශාල වුණාම. ඇමරිකාව ප්‍රාන්ත 50කට බෙදලා වෙන් කරලා පාලනයේ පහසුව තකා තමයි එහෙම බෙදා වෙන් කරලා තියෙන්නේ. ඉන්දියාව අපි දන්නවා ලංකාව වගේ ඇටට උනේ විශාලයි. විශාලත්වය නිසා ප්‍රාන්ත 25කට බෙදලා තමයි මේ පාලනය කරන්නේ. ඉතින් 26 ප්‍රාන්තේ කරන්න 13 වෙනි සංශෝධනය හරහා උතුරු නැගෙනහිර කැසකා රජු ගාමිණ ජයාලා ඔන්න දැන් එදා ඒ 13 වෙනි සංශෝධනයේ හරහා මේ රට ෆෙඩරල් කරා. හැබැයි මේ ෆෙඩරල් කරාට තමුන්නාසලට මේක තාම දැනුනේ නැහැ. ඇයි ඒ? දැනෙන්න කාලයක් යනවා. ඒකේ තියෙන අර ඉඩම් බලතල ටිකයි පොලිස් බලතල ටිකයි දුන්නේ නැහැ. ජයා දුන්නේ නැහැ, ප්‍රේමදාස දුන්නේත් නැහැ, චන්ද්‍රිකා දුන්නේත් නැහැ. මෙන්න මේ ටික දෙන්න තමයි සජිත් ප්‍රේමදාසයි TN එකයි හොර ගිසුමක් ගහලා තියෙන්නේ. පෙරේරා කිව්වා අපේ ඉල්ලීම් පිළිගත්තා සජිත් ප්‍රේමදාස ඒකේ රාජ්‍ය යටතේ උපරිම බලය බෙදනවා කියලා. දැන් සජිත් කියන්නේ තෝකනේ ඒකේ රාජ්‍යයක් තුල උපරිම බලය බෙදනවා. ඒකේ රාජ්‍ය තුල බෙදන්න පුළුවන් උපරිම බලය තමයි බෙදලා තියෙන්නේ. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක දීලා බල තමයි දුන්නේ. නමුත් මේ දෙක දුන්නේ නැහැ.
අර මුල තියුවල ගුරුකම්බ ඓතිහාසික විහාරේ හාමුදුරුවෝ අපවත් වෙච්ච වෙලාවේ විත්තේ දැක්කද? අපේ පොලිස් කාර්යයේ තනුපටි ගහපු කරපු ලැජ්ජරදි වැඩේ. මෙහු තමයි යන්නේ උසාවියට හාමුදුරුවෝගේ මිනිය භූමිදාන කරන්න බැරි වෙන්න. අර දෙමළ මිනිස්සුගේ සල්ලි වලට අර සාපිගේ සල්ලි වලට වැඩ කටයුතු කරා වගේ තමයි. එහෙම ඉඩම් බලතල පොලිස් බලතල නැති එදා අපේ හාමුදුරුවන්ගේ භූමියත් වලදාන්න අපේ මාතෘභූමිය නාමෙන් ඉඩ දුන්නේ නැහැ. එහෙනම් මේ සලිත් පෙරල දුන්නොත් බලයට ඇවිල්ලා මොකද අපිට වෙන්නේ? තමුන්නාංශගේ දූ දරුවා කුණුමුරාලට ඒකේ රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් අහිමි වෙනවා. මෙන්න මේකයි හිතන්න ඕනේ. මේ බඩගිය තගෙන හිතලා හරියන්නේ නැහැ. ලෝකේ හැමතැනම සිංහලට නැහැ. මේක විතරයි සිංහලට තියෙන්නේ. තමුන්නාංශලා දන්නවනේ 1950 ඊසා කාලේ රටක් තිබ්බේ නැහැ. ලෝකේ පලස්තීන දෙකට කරලා කවුද මෙලට හරලා දුන්නේ? ඇමරිකාව. ඇමරිකාව තමයි එස්සත් ජාතිකයේ සංවිධානය හරහා මේ යෝජනාව ගෙනල්ලා දෙකට කරලා දැම්මේ. පලස්තීනයේ ඊට පස්සේ ඉස්රායලයේ මොකද කරේ? පලස්තීනයට ගහලා පුරු කරගත්තා තමගේ භූමි ප්‍රදේශය. මෙන්න මේවයි ලෝකේ අපි ගෝලීය දේශපාලන දිහා බලන්න ඕන. ඡන්දය පාවිච්චි කරනකොට ලෝකේ වෙන ප්‍රවණතාවෙන් දිහා බලන්න ඕන. මොකද මේ වෙන්නේ කියලා සහෝදර වරුණි, මෙන්න මේකයි බැලෑරුම් තත්ත්වේ. මේ පෙරණ දුන්නොත් මේ රට අපේ විනාශ වෙනවා. අර ඉස්සල් කාලය ටික ටික බලස්සීනට ගහලා ඒකට පුරුල් කරනවා වගේ මේ රට පෙරණ දුන්නොත් මොකද වෙන්නේ? පළමුව ඊළම දෙවනුව මුළු රටම යටත් කරගන්න මාන බලනවා. ඒක තමයි ප්‍රභාකරන්ගේ අරමුණ උනේ. එහෙනම් අපි කොහෙද යන්නේ? අපිට යන්න රටක් තියනවද? ද්‍රවිඩ ජනතාව ගෙනිජපිම තියෙන තමිල්නාඩුවේ. ලෝකේ ගොඩක් රටවල දෙමළ ජනතාව ව්‍යාප්ත වෙලා ඉන්නවා. යුද්ධ මුවාවෙන් යුරෝප රටවලට ගිහිපු කොටි සංවිධානයේ ඩයස්පෝරාවේ ලොකු අරමුදලක් කරලා තියෙනවා. ආ ඊළම් රාජ්‍ය වෙනුවෙන් සටන් කරන තරුණයන් වෙනුවෙන් ඕන මුදලක් වියදම් කරන්න ලෑස්ති. වැඩි ඕනේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ වැටියන් විදුවරුම සල්ලි දීලා ගන්න යාලා උපක්‍රම සීලය එක එක දේවල් කරනවා. ඉතින් සහෝදර වරුනි, ඔන්න තමුන්නාසරණ මම කිව්වා UMP එකේ ඉතිහාසෙ පොඩ්ඩක්. මොකද ප්‍රේමදාස මහත්තයා පුතා අද මොකුත් නොදන්න බබෙක් තොත්ත බබෙක් වගේ තමයි කතා කරන්නේ. අර මේ රටේ ජනතාවට රැකියාව දෙන්න තමයි පස්සේ විධායක ජනාධිපතිතුමා එදා වරාය හැදුවේ. මත්තල ගුවන්තොට වර හැදුවේ. මාදම්පුර වරාය හැදුවා එදා එතුමා. අනේ හදලා මාස දෙක තුනක් ගත වෙන්න ගියේ නැහැනේ. ආණ්ඩු පැමිණියක් වුණානේ. මොකද උනේ වරායට? ආ වරාය අවුරුදු 150ක වර්ධකට ශීරට විකුණලා දැම්මා රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ සම්මන්ත්‍රණය උහුල ගන්න බැරුව. සහෝදර වරුණි, රැකිරක්ෂා දෙන්න හම්බුනේත් නැහැ. වරාය වැඩ කටයුතු පටන් ගත්ත විතරයි ගලක් තියනවා කියලා කිව්වනේ වරාය නැවෙන්නේ නැහැ කියලා. එහෙමනේ දා කිව්වේ චීර ගත්තේ නම් අත පිය ගන්න. ආ චීර යතදන්න මේකට. චීර දැනගත්තා මෙතෙක් කල සිංගප්පූරුව හරහා දීපු නැව් දහස් ගාන තෙල් ටිකයි වතුර ටිකයි ගහලා අපිට මේක මේ අපි මිලදී ගත්තොත් අපිට මේක ලාභ ගන්න පුළුවන් කියලා චීනයේ ජනාධිපති දැනගෙන හිටියා. ඒක නිසා චීනේ ගත්තා. අපිට ඩොලර් වලින් නේද අපේ නැව් දහස් ගාන එයාලට සිංගප්පූරුවට යනවට වඩා හම්බන්තොට මාදම්පුර වරායට එන එක තමයි පහසු. එහෙනම් අපිට මේ ඩොලර් එක වැරක්කුවේ කවුද? මේ රනිල් වික්‍රමසිංහ නැමති දේශද්‍රෝහියා. ප්‍රේමදාසගෙන් පස්සේ මේ රටේ බලයට ආවේ රනිල්.
අමෝනාසලා දන්නවනේ රාජිල්ගේ කෙරුවාව ආ චන්ද්‍රිකා විදායක බලතල තියාගෙන ඉඳෙද්දි ප්‍රභාකරන් මෙක්ක පොඩ කිරිසුමක් ගහලා මෙරණ පාල දුන්නේ ගියාගේ බෑන රණී වික්‍රමසිංහ බඩලංග වදකාගාර පවත්තගෙන ගියේ මේ රණී වික්‍රමසිංහ මම ඉස්සත් ජාතිය පක්ෂයට තන්නේ දෙන්න ඉන්නෝන කවුරු හරි එයාට මේ දැනගන්න කියන්නේ මෙන්න මෙයාලගේ ඉතිහාසය මේව ඉතිහාසයක් තමයි එස්සත් ජාතික පක්ෂල තියෙන්නේ එහෙනම් සහෝදර වරුනි අපේ කලවුරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇයි අපි මේ රටේ ජනාධිපති කළ යුත්තේ එක අපේ දූ දරුවෝ වෙනුවෙන් අනාගතේ මේ මාතෘභූමියේ ඒකීයභාවයේ ස්වාධීනත්වය රැකගන්න ඊළඟට තමුන්නාසල දන්නවද මේ මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ යුද්ධ නිමාවට පත් කරලා අපේ රට 6 වෙනි පරිකුම්භා රජුරුවන්ගෙන් පස්සේ එක්සේසත් කරලා දුන්නේ. එතුමාගේ සහෝදරයා තමයි අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. කිසිම රජයකට විසඳන්න බැරුව තිබ්බ මේ තස්සවාදී කුරුණේ යුද්ධය එතුමා හමුදාවට අවශ්‍ය සියලු යුද උපකරණ ආම්පන්න දීලා මේක නිමාවට පත් කර අවුරුදු 3000ක් ඇතුළත ආ තමුන්නාසල කොළඹ යන්න පවා බියෙන් සැකේ ඉඳපු යුගයක් නේ දා තිබ්බේ ආ ඒ යුද්ධයට නායකත්වය දුන්නු හමුදා පති සරත් පොන්සේකාද ඉන්නේ සජිත් ප්‍රේමදාස කමෝරේ තම්දෙන් ඉල්ලලා බැලදිච්ච මිනිහේ ආ රාජපක්ෂලට මඩ ගහන්න රණී ජාතිරැස්වෙන් දැම්මා මේ සරත් පොන්සේකා කෙනෙක් කවුද බිහි කරන්නේ මේ සරත් පොන්සේකා හැදුවේ කවුද මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ගෝඨාභයට කිව්වා මල්ලි ඔයා මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්කම බාරගෙන මට මේ යුද්ධය ඉවර කරලා දෙන්න කියලා අයියා මම එක කොන්දේසියක් දානවා කියලා කිව්වා මොකක්ද කොන්දේසිය මට ඕන කෙනෙක් හමුදාපති කරන්න ඕන කිව්වා මේ යුද්ධය අවසන් කරන්න ඕන එහෙම කියලා තමයි එදා දවස් දෙකකින් පෙන්ෂන් ගන්න හිටපු සරත් පොන්සේකා යුද හමුදාපති කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතින් කලවැද්දන්ට කලගුණ කියන එක නෑනේ ඈ ඒක තමයි වෙලා තියෙන්නේ ආ කලවැද්ද කියන්නේ අද තුමාලගේ තියෙන්නේ ආ යුද්ධර විශේෂ ඒ තුමාදායකත්වය දුන්නා තමයි නමුත් එයා කියලා කෙනෙක් බිහි වෙන්නේ මේ ගෝඨාභය මහත්මයා නිසා ඊළඟට දෙවන ලෝක සංග්‍රාමයේ තුලදී තමුන්නාසල දන්නා මිත්‍ර හමුදාවට අණ දුන්නේ එංගලන්තේ හිටපු අග්‍රමාත්‍යෙක්වර විල්සන් චර්චිල් එතුමාගේ නම තමයි ගියේ දෙවන ලෝක යුද්ධේ එයා තමයි යුද්ධෙ මෙහෙයුවේ කියලා ඇමරිකාවේ ඇති මිත්‍රභාෂයට එකතු වෙලා යුද්ධ මෙහෙයුවේ ඒ යුද්ධ මෙහෙයුවා උදාමතික නමවත් අපි දන්නවද නැන්නේ දෙවන ලෝක යුද්ධේ එන රටේ රාජ්‍ය නායකයා තමයි ඒ උරුමයේ ඒ ජනප්‍රියත්වයේ ඉන්නේ අපේ රටේ දැන් හිටපු සෙබන් රාජකාරී හිටපු ඒ යුද්ධෙට ගිහපු අයගේ නම් නෙමෙයි සෙම්පතියන්ගේ නම් නෙමෙයි ඉන්නේ ඒ යුද්ධෙට අණ දීපු රජතුමාගේ නම තමයි ඉතිහාසගත වෙන්නේ ඉතින් සහෝදර වරුනි මට කියන්න තියෙන්නේ මේ අදයියේ නෙවෙයි මේ මහින්ද රාජපක්ෂල සංසාරේ මේ රටේ නායකයෝ වෙලා තියෙන්නේ මේ යුද්ධ වෙනුවේ එදත් අපි යුද්ධ කරා අදත් අපි යුද්ධ කරනවා අනාගතෙත් යුද්ධ කරනවා රටක අපේ රට බෙදන්න දෙනවා නම් අපේ මාතෘභූමියට වඩා වටින දෙයක් නෑ අපිට අපි යුද්ධ කරලා ඒ අපේ රට කොහොමද බේරගන්නව අවුරුදු 55 එලාර කියන කුරුණ පාලකයාගෙන් අනුරාධපුර රාජධානිය බේරගන්න තමයි එදා දුටුගැමුණු මහරජතුමා යුද වැදුනේ විහාර මහදේවිගේ පුත්‍රයා ඒකට සහයෝගය දුන්නා සද්ධාතිස්ස සද්ධාතිස්ස යුද්ධට ගියේ නෑ සද්ධාතිස්ස කරේ මොකද්ද කාවතිස්ස රජුව කිව්වා මොකද්ද දුරදිග බැලුවා මහාවංශ කියනකොට අපිට තේරෙනවා මේ යුද්ධට යන සෙබළුන්ට
ආහාරගත්තෝනේ දිගාමනුල්ලට ඇරලා කුසල කර්මවලට දිනු කරන්න තමයි සද්දාතිස්ස නේදා බාර කරේ. අන්නේ දුටු ගැමුණු මහරජතුමයි සද්දාතිස්සයි යුගලය නැවත ඉපදිලා මේ රටේ යුද්ධය අවසන් කර දුන්නු හැටියට තමයි මම දකින්නේ. ඒ දෙන්නගේ පුනරාගමනය හැටියට තමයි දේශපාලන වශයෙන් මම දකින්නේ. අද අපේ කඳවුරේ තනගරන ගෝඩාභය රාජපක්ෂ මහත්මයා ගැන සහෝදර වරුණි මම තමුන්නාන්සේට කියන්න ඕන කාරණයක් කිව්වා. ගෝලීය දේශපාලන පිටර කස්සෝ පවුල් 250කට වෛද්‍යවරයෙක් දුන්න සීනවලුයි වැලින සුරුට්ටු වෙනු. එන්න කරපු පාටි ආලේ අපේ රටේ උප වෙන්නේ නැද්ද? හා අර කන්තලේ තිබෙනත් රණවි වික්‍රමසිංහල UMP ආණ්ඩුව විකුණලා දැම්මනේ. චන්ද්‍රිකා වානිසංස්ථාවත් විකුණලා දැම්මා. කුණු කොල්ලට රුසියාවේ ආධාරම් වෙච්ච මේ රට ඕනම නායකයෙකුට මේ රටේ ජනතාවට ආදරයෙන් නම් රටට ආදරයෙන් නම් සීනවලින් මේ රට පළවෙනි අවුරුදු 5 ඇතුළත ස්වයං පෝෂිත කරන්න පුළුවන්. අපි මේ වාගම්පුර වරාය හදන්නයි මත්තල ගුවන්තොටුපළ හදන්නයි ත්‍රිලියන කොච්චර කලන් තියෙනවද? ත්‍රිලියනයක් කියන්නේ කෝටි 1000ක්. මම හිතන්නේ කෝටි 1000ක් කියන්නේ මේ රටේ තව සීන කල්පවත් අසාරාලා 10ක් 12ක් කලින් ඇරලා මේ රටේ ගොරි ගොරියන්ට රස්සාවල් දෙනවා. කර්මාන්ත ශාලාවල ඒ ප්‍රදේශවල තරුණ තරුණියන්ට රස්සාවල් දෙන්න පුළුවන්. යුගයක් පැරකුම් යුගයක් ආරම්භ කරන්න පුළුවන්. අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි බලයටපත් කරගත්තොත් මේ වතාවේ ඒ විතරක්ද මේ රටේ වැව් 25000කට වඩා තියෙනවා. මේවා පුරම් වෙලා තියෙන්නේ. තමුනාසල දන්නවනේ මේ වැව් පුරම් කරපු ආකාරය. හා ඒක නම් මම කියන්නේ කියන්න. ඉතින් සහෝදරෝනි වැව් ටික හැදුවොත් මේ රට සහලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන්. ඊළඟට කීවලි තෙල් ඇරුණම බොර තෙල් ඇරුණම වැඩියෙන්ම මුදලක් වැය වෙන්නේ මේ කිරි පිටි ගෙන්නන්න. හා සෝමාමුදුරක ගොන් කිරි බොනවා කියලා අපේ රටේ මේ එළ කිරි දියර කිරි වශයෙන් ව්‍යාප්ත කරලා සමාගම් කීපයක් රජයර මිල්කෝ ආයතනයේ තියෙනවා වගේ තව සමාගම් 45ක් ඇරලා පිරිසිදු දියර කිරි ටික අපේ දූ දරුවන්ට දෙන්න පුරුදු කරොත් ඒ තුලේම සල්ලි අපිට ඉතුරු වෙනවා. පිටේල කස්සෝට සීනි අපනයන තුලින් පාටිහාරයක් කරන්න පුළුවන් නම් මේ තුන කරගත්තොත් අපිටත් මේ රටේ දිනුවට මඟ පෑදෙනවා නේද? එහෙම නායකෙක් මෙතෙක් පහළ වුණේ නෑ නේද? හා මේ පක්ෂවල මම බැලුවා මමත් මේ මැතිවරණ වේදිකාවේ පාරදුර ආසනේ රැස්වීම කීපයක කතා කරනවා. සමහරු කතා කරන්නේ ඒ සජිත් ප්‍රේමදාසට වැරදිච්ච දේවල් දිහා බලහාස්‍යක ලක් කරන දේවල්. ඒක නෙවෙයි මම ජනතාවගේ බුද්ධියට කතා කරන්නේ. මේ රට මේ තත්ත්වයට පත් උනේ ඇයි? මෙන්න මේ රටේ බලයට ආපු නායකයෝන්ගේ බුද්ධිය කියන එක තිබ්බේ නැහැ. මොලේ තිබ්බට මම මේ කියපු ක්‍රම තුලින් මේ රට පළවෙනි අවුරුදු 5 තුල මේ රට දියුණු කරන්න පුළුවන්. තව කියන්න මම තරුණාසනට මගේ මොලේට පහළ වෙච්ච දේවල් මේ රේල් පාර උඩින් අපිට පුළුවන් ගහන්න අධිවේගී එකක් වන්දි දෙන්න ඕනෑ කාටවත්. ඉන්දියාව ගහලා පෙන්නුවා. ඊළඟට අපි දන්නවා මේ රටේ තියෙනවා ලොකුම ප්‍රශ්නයක් තමයි වැඩට යනකොට කාල වේලාව. Tamanta විනාඩි 10න් 15න් යන්න තියෙන ගමන පැය එකමාරකටවත් යන්න බෑ. මේකට හොඳම විසඳුම දුම්රිය වැඩි කිරීම. දුම්රිය වැඩි කරන්න කිසිම අපහසුවක් නෑ. මොකද කරන්න ඕනේ? මොලේ තියෙන මොලේ තිබ්බට බුද්ධිය තියෙන්න ඕන. මේ රටේ කෝටි ගණන් සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ රටේ දුම්රිය ඇමති කියන්න ඕන. ගෙන්නන දුම්රිය වාලා අපි මාසිකව ගිවිසුමක් ගහලා අපි තමුන්නාන්සේට සියර 50ක් ගෙවනවා. ඕන තරම් ඉන්නවා එහෙම දුම්රිය ආයතනය කරන්න මේ රටේ. මොකද මම මහජනෙක්සත් පෙරමුණේ කරුතර දිස්ත්‍රික්කයේ නායකයා වගේම
මාධරෙත් සත් පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්න මහත් වෙහසක් දැරුවා පහුගිය කාලේ. ඒ වෙලාවේ මම ජපානයේ අවුරුදු 20ක් දුක් විඳපු අපේ දිරුවෙච්ච තරුණයෙකුට ඒ දිගමඬුලේ දිස්ත්‍රික්කේ සංවිධායකකම අරන් දුන්නා. එතුමාට තියෙනවා ගුවන්යානා 17ක්. හා අවුරුදු 20යි දුක් විඳ ජපානයේ. මේ රටට සෑහෙන ගුවන්යානා 7ක් එතුමා ගෙනල්ලා තියෙනවා. එතුමා ගුවන්යානා මේ ප්ලේන් එකක් ගෙනල්ලා තියෙනවා 65කට යන්න පුළුවන්. අම්පාරට හෝ යාපනයට යන්න ගන්නේ 2500යි. අර ක්‍රිකට් වලින් වර්ල්ඩ් කප් එක දිනා දුන්නු අර්ජුන රණතුංගනේ ගුවන් සේවා ඇමති අද වෙනතුණා මේ ප්ලේන් එකට දීලා නැහැ ලයිසන් බලපත්‍රය දීලා නැහැ මේ ප්‍රවාහන කටයුතු කරන්න. ඒ තරම් අඩු මුදලට මේ රටේ ඕන කල්ලි තියෙන තරුණේ විනෝදයට හරි ගිහිල් වෙන්න බලන්න ලංකාවේ මිනිහෙක් ආයෝජනය කරාම ඇති වෙන තත්ත්වේ. මම පෞගිය මාසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ව්‍යාපාරයේ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් එතුමාගේ චොපරගේ නැග්ග වෙලාවේ රත්මලානේ මට පෙන්නලා කිව්වා බලන්න රෝහණ මගේ දැන් මේ ප්ලේන් එක මම මේ මැලේසියාවේ දීපු දෙකෙන් එකක් ගෙනාවේ බලන්න වැස්සට දිලාපත් වෙනවා අර්ජුන රටට කියන්නේ මොකද්ද බලන්න අද කරන දේ ඔන්නෝකයි මේ ආණ්ඩුවේ තත්ත්වේ වෙන ආයතනයකට ගාම කොහොමද දොරාරින්නේ අපේ රටේ මිනිහේ තැනකට ආම ඔන්න මේ ආණ්ඩුව කරන විදිය සමුදාසරකම දැනගන්න කිව්වේ එහෙම දියුණු කරන්න පුළුවන් රටක් නේද දෙයියනේ මේ ඇයි අපි තව දුරටත් හොඳ දැන් මේ තමුන්නාංශලගේ තරද්දක් වෙනවනේ තමුන්නාංශලා මේ සල්ලි වැඩියෙන්ම වියදම් කරන අපේක්ෂකය තමයි දිනවන්නේ කොළඹනම් එහෙමමයි අනිතර මන් දන්නේ එහෙම කරන්න එපා එයාලා එන්නේ තවත් හම්බ කරගන්න තමුන්නාංශලගේ සුභ සාධනය වෙනුවෙන් නෙමෙයි එන්නේ මොකද අපි දන්නවා පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට නම් අවුරුද්දක 150ක් වෙන් කරනවා ඉමත් දෙක කතා එවැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැන් කෝටියක් කරලා තියෙනවා එහෙනම් මොන තරම් වැඩ කොටසක් කෝටි 5 මේ මන්ත්‍රීවරයෙකුට හම්බ වෙනවා ජනතාවට වැඩ කරන්න තමයි කෝටි 5 150 ගැහිල්ල කොමිස් හරි සේවයක් කරන්නේ ඒක නිසා මම කියන පොඩ්ඩක් දැන්දී වලටම වහල් වෙන්නේ නැතුව වැඩිම මනාපාංකේ ප්‍රදර්ශනය කරන පුද්ගලයන් නැතුව තමුන්නාංශක ලැබෙන ලීප්ලට් එකේ කියලා බලන්න මේ පුද්ගලයා උගතෙක්ද බුද්ධිමතෙක්ද මෙයා ආවොත් වැඩියෙන් මේ ප්‍රදේශයට සේවයක් කරයිද මෙන්න මේව හිතලා තමයි තීන්දුව ගන්න ඕනේ ඡන්දයක් පාවිච්චි කරනකොට ඉතින් මෙවර මැතිවරණේ දී තව දෙයක් කියන්න ඕන තමුන්නාංශලා දන්නවා යුරම්පියක කියනවා ගන් සභාවකත් හිටපු නැති මිනිහේ කොහොමද මේ රටේ ජනාධිපති කරන්නේ කියලා. ඒකට මම කියන්න ඕන සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමයි ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය. එතුමිය ගන් සභාවකත් හිටියද? ලෝකේ හොඳට පාලනය කරේ නැද්ද? නොබෙසි සමරේ නායිකාව උනේ නැද්ද? එතකොට පිලිපීනේ කොරසින් අකිනෝ කියලා තමගේ ස්වාමියෝ කියලාගේ තස්සවාදී මිනිසින් මරපු වෙලාවේ එතුමිය රටේ අගමැතිනිය වෙලා ඊළඟ පාලනය කරනවා. කලිජා සියා ස්වාමියෝ මැරිච්ච වෙලාවේ බංග්ලාදේශේ මේ ඒ රටේ අගමැති වෙනවා. එහෙම ලෝකයේ ආදර්ශයක් දීලා තියෙනවා. අනිත් එක ඊළඟට එතුමාට අපහාස කරනවා ඇමරිකන් කාර්යයක් නොකඩද මේ රටේ ජනාධිපති කරන්නේ කියලා. එතුමා ඇමරිකන් කාර්යයක් කියන්නේ කොහොමද? සහෝදරනේ එතුමා මහින්ද රාජපක්ෂ 2006 මේ රටේ ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා එතුමා ඇමරිකාවක හිටියද මේ රටේ දිවිත්ත පුරවැසි භාවයේ තියන අය ඕනතරම් හිටියා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ගෝඨාභයගෙන් පරිගන්න ගෝඨාභයට ජනාධිපති ප්‍රතිවර්ගයක එන එක වරක්වන්න තමයි මේ මේක ගෙනල්ලා තරමං කරේ අද අපහාස කරනවා එතුමා මේ රටේ තමයි හිටියේ ආරක්ෂක ලේකම් වශයෙන් අවුරුදු 10ක් සේවය කළේ හා ඔය කී කයිවාරු වහනේ වගේ නෙමෙයි වරමාත්‍රි සංග්‍රාමේ දන්සිල් කොබ්බෑකට රජතුමා එක්ක උරණුව ගැටිලා
එතුමා යුද්ධය කරා වඩවාරච්චි මේ හැව්වේ ලුතුරේ කාඩනවරයෙක් වශයෙන්. ඒ එතුමාට ඒ විදිහටත් අපහාස කරනවා. ඉතින් මම මේ කිව්වේ ඒවට උත්තර දෙන්නේ නැහැ ගොඩක් අය. සහෝදරවරුනි මේ කළුතර දිස්ත්‍රික්කයේ ජේ.පී.ර. චන්දපදනමක් තියෙනවා. එයාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් තියෙනෝනේ අර දොස්තර කෙනෙක්. කලින් අර්ජුන හිටියේ. අර්ජුන හැමතැනම ටික ටික කනමිනියේ. ආ ජනතාවට මම කිව්වා වගේ සේවය කරන්නේ කොළඹ ඉල්ලුවා කොළඹ මිනිස්සු කිසි දෙයක් කරේ නැහැ පැන්න කළුතරට. කළුතර මන්ත්‍රී ධුරේ ගහගත්තා ජේ.පී. එකේ. ඊට පස්සේ පැන්න ගම්පහට. අර්ජුනටත් ඊළඟට තැනක් කොහරි සොයාගන්න වෙනවා. එයත් අන්නේම අටින් පතල හිටවන මිනිහේ ජනතාවට සේවය කරන්නේ හැමෝටම එහෙම බෑ කරන්න. ඒක මේ මොලෙම්ම ඉන්න ඕන දෙයක් ජනතාවට සේවය කරන එක. මොනතරම් බලන්න අර ගුවන් සේවය මති වෙලා යාපනේ මඩ වගුරා ගුවන් තොටුපළක් කරලා පෙන්නුවා. ලෝකේ හිනස්සල දේවල් වේ සහෝදරෝනි. මේවා මේ වගේ දේවල් කරලා හගෙනවද රටකට? තවුනාසලට මම තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්. තමුන්නාසේලා මෙතන ටික දෙනෙක් වුණා මට වටිනවා මගේ කතාව අහන්න ආපු නිසා හිමි කරගෙන තියෙන්නේ. සහෝදර මොරිණි තාත්තා කරපු දේ නොකරොත් නොට්ටික පුතා කියලා කතාවක් තියෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස කියන මේ පුද්ගලයා මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණාට ඔහුට ජය ගන්න පුළුවන්ද බැරිද? ඒක තමයි මගේ ඊළඟ තර්කය. බල සංඛ්‍යාලේඛන වලින් අද ඔප්පු කරලා පෙන්නනවා තමුන්නාන්සේලට දිනන අපේක්ෂකයා කවුද කියලා. කිසිම සැකසංකාවක් තියාගන්න එපා. සහෝදරවරුනි ප්‍රේමදාස මහත්මයා පුතා මේකට අවතීර්ණ වෙන්නේ TN එකේ සහයෝගයක් මුස්ලිම් කොංග්‍රසේ හකින්ගේ සහයෝගයක් ඇතිව TN එකට ඇයි ගෝඨාභය මහත් එක්ක සාකච්ඡාව කරන්න නැතුව TN එක සජිත් ප්‍රේමදාස එක්ක විතරක් සාකච්ඡා කරේ? ඔන්න උත්තර තමයි අපි බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඇයි සජිත් එක්ක විතරක් මේ වැඩේ කරේ? මොකෝ සජිත්ගේ තාත්තා ඒ තරම් ගොම් වැඩ කීපයක් කරලා තියෙනවා. මේ රටේ JR හදපු සමානුපාතික නියෝජන ක්‍රමය අනුව දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරය ගන්න නම් 13ක් ගන්න ඕන. එහෙමයි හැදුවේ. නමුත් ප්‍රේමදාස මහත්මයා අස්ලබ්ගේ මෝඩ කතා අහලා මම මුස්ලිම් චන්ද ලක්ෂ 5ම ඔබතුමාට දෙන්නම් මඩ දෙක 105ට දාලා දෙන්න කිව්වා. අන්නේ නිසා තමයි අද මේ මුස්ලිම් කොංග්‍රසයට කේවල් කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. 100ට පහෙන් එහාට යන්න බෑ මේ පක්ෂෙට. අද යාලා සහයෝගය දෙන්නේ ඇයි? එදා චන්ද්‍රිකා ආණ්ඩුවට සහයෝගය දීලා 94 අස්රප් කේවල් කරලා වරාය ඇමතිකම ඉල්ලගෙන 10,000ක් වරායට දැම්මා. දාවිද සිංහල ඇමති කෙනෙක්. හා අපේ උන්ට එච්චර හොඳ බල දීලා අපේ සිංහලට එච්චර. හා අද හකින් ජල සම්පාදන ඇමති ජල සම්පාදනයේ මේ වෙනකොට 3,400 බලවගෙන ඉවරයි. මේට කලිනුත් හකින් මේ රටේ ඔය ඇමති තුන ජල සම්පාදන ඇමති තනතුරු අරගෙන ඒ වගේම පිරෙව්වා ජල සම්පාදනයේ දිනේෂ් ගුණරත්න ඇමතිතුමා ලාභ ලැබුම් ආයතනය කරපු එක අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද හකීම් ඉල්ලන්නේ වෙනම පරිපාලනයක් එයාට. හා මස් රාත්තරම ඉල්ලනවා. මස් රාත්තරේ කතාව කියන්න බෑ මට විතර. ඒක රස්සවත් කතාවක්. රාත්තරම ඉල්ලන කියන්නේ ගෙඩියටම ඔක්කොම ඉල්ලනවා කියන එක තමයි. ඒක ඉන්නේ ෂේක්ස්පියර්ගේ උද බැලන් ලෝකප්‍රියම නාට්‍යයේදී. ඉතින් සමහර වරුනි TN එක ඊළඟට ඇයි සජිත්ට සහයෝගය දෙන්නේ ඉදිරිපත් කළා තියෙන්නේ? ඇයි? තමුන්නාසල දන්නවා ඉඳුලකා ගිසුමාරා 13 වෙනි සංශෝධනය කියලා එකක් ගෙනල්ලා JR මේ රට 9කට කැඩුවා. කොටස් 9කට කැඩුවා. කඩලා ඉවර වෙලා ඉන්දියාවේ තමුන්නාසල දන්නවා
කර්ණාටක ෆෙඩරල් වෙන්නේ ඒ රටේ භූමිය විශාල වුණාම. ඇමරිකාව ප්‍රාන්ත 50කට බෙදලා වෙන් කරලා පාලනයේ පහසුව තකා තමයි එහෙම බෙදා වෙන් කරලා තියෙන්නේ. ඉන්දියාව අපි දන්නවා ලංකාව වගේ 60 ගුණයක් විශාලයි. විශාලත්වය නිසා ප්‍රාන්ත 25කට බෙදලා තමයි මේ පාලනය කරන්නේ. ඉතින් 26 වෙනි ප්‍රාන්තය කරන්න 13 වෙනි සංශෝධනය හරහා උතුරු නැගෙනහිර කැසකාව රජු ගාමිණ ජයාලල ඔන්න දැන් එදා ඒ 13 වෙනි සංශෝධනය හරහා මේ රට ෆෙඩරල් කරා. හැබැයි මේ ෆෙඩරල් කරාට තමුන්නාසයට මේක තාම දැනුනේ නැහැ. ඇයි ඒ? දැනෙන්න කාලයක් යනවා. ඒකේ තියෙන අර ඉඩම් බලතල ටිකයි පොලිස් බලතල ටිකයි දුන්නේ නැහැ. ජයා දුන්නේ නැහැ, ප්‍රේමදාස දුන්නේත් නැහැ, චන්ද්‍රිකා දුන්නේත් නැහැ. මෙන්න මේ ටික දෙන්න තමයි සජිත් ප්‍රේමදාසයි TN1යි හොර ගිසුමක් ගහලා තියන්නේ. පෙරේරා කිව්වා අපේ ඉල්ලීම් පිළිගත්තා සජිත් ප්‍රේමදාස ඒකිය රාජ්‍ය යටතේ උපරිම බලය බෙදනවා කියලා. දැන් සජිත් කියන්නේ තෝකනේ ඒකිය රාජ්‍යයක් තුල උපරිම බලය බෙදනවලු. ඒකිය රාජ්‍ය තුල බෙදන්න පුළුවන් උපරිම බලය තමයි බෙදලා තියෙන්නේ. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයකට දීලා බල තමයි දුන්නේ. නමුත් මේ දෙක දුන්නේ නැහැ. අර මුලතිව් වල ගුරුකම්බ ඓතිහාසික විහාරේ හාමුදුරුව අපවත් ඉත්ත වෙලා විත්ත දෙ දැක්කද? අපේ පොලිස් කාර්යයේ තරුපටි ගහපු කරපු ලැජ්ජරදි වැඩේ. මෙහු තමයි යන්නේ කුසාරියට හාමුදුරුවගේ මිනිය භූමිදාන කරන්න බැරි වෙන්න. අර දෙමළ මිනිස්සුගේ සල්ලි වලට අර සාපිගේ සල්ලි වලට වැඩ කටයුතු කරා වගේ තමයි. එහෙම ඉඩම් බලතල පොලිස් බලතල නැති එදා අපේ හාමුදුරුවන්ගේ භූමියත් වලදාන්න අපේ මාතෘ භූමියේ නාමෙන් ඉඩ දුන්නේ නැහැ. එහෙනම් මේ සජිත් පෙරල දුන්නොත් බලයට ඇවිල්ලා මොකද අපිට වෙන්නේ? තමුන්නාංශගේ දූ දරුවා මුණුමුරාලට ඒකේ රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් අහිමි වෙනවා. මෙන්න මේකයි හිතන්න ඕනේ. මේ බඩරියත ගැන හිතලා හරියන්නේ නැහැ. ලෝකේ හැමතැනම සිංහලට නැහැ. මේක විතරයි සිංහලට තියෙන්නේ. තරුණාසලා දන්නවනේ 1950 ඊසා කාලේ රටක් තිබෙන්නේ ලෝකේ පලස්සීන දෙකල කරලා කවුද මෙලා හරලා දුන්නේ? ඇමරිකාව. ඇමරිකාව තමයි එස්සත් ජාතිකයේ සංවිධානයේ හරහා මේ යෝජනාව ගෙනල්ලා දෙකල කරලා දැම්මේ පලස්තීනයේ. ඊට පස්සේ ඊසා කාලේ මොකද කරේ? පලස්තීනයට ගහලා පුළුල් කරගත්තා තමගේ භූමි ප්‍රදේශය. මෙන්න මේවයි ලෝකේ අපි ගෝලීය දේශපාලනය බලන්න ඕන ඡන්දය පාවිච්චි කරනකොට ලෝකේ වෙන ප්‍රවණතාවෙන් දිහා බලන්න ඕන මොකද මේ වෙන්නේ කියලා. සහෝදර වරුනි, මෙන්න මේකයි බැලෑරුම් තත්ත්වේ. මේ පෙරණ දුන්නොත් මේ රට අපේ විනාශ වෙනවා. අර ඉස්සල් කාලය ටික ටික බලත් සීලෙට ගහලා ඒකට පුළුල් කරනවා වගේ මේ රට පෙරණ දුන්නොත් මොකද වෙන්නේ? පළමුව ඊළම දෙවනුව මුළු රටම යටත් කරගන්න මාන බලනවා. ඒක තමයි ප්‍රභාකරන්ගේ අරමුණ උනේ. එහෙනම් අපි කොහෙද යන්නේ? අපිට යන රටක් තියනවද? ද්‍රවිඩ ජනතාව ගෙනිජ බිම තියෙන තමිල්නාඩුවේ. ලෝකේ ගොඩක් රටවල දෙමළ ජනතාව ව්‍යාප්ත වෙලා ඉන්නවා. යුද්ධ වුවාවෙන් යුරෝප රටවලට දීපු කොටි සංවිධානයේ ඩයස්පෝරාවේ ලොකු අරමුදලක් කරලා තියෙනවා. ආ, ඊළඟ රාජ්‍ය වෙනුවෙන් සටන් කරන තරුණයන් වෙනුවෙන් ඕන මුදලක් වියදම් කරන්න ලෑස්ති. වැඩි ඕනේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ වැටියන් වැටිවරුම සල්ලි දීලා ගන්න යාලා උපක්‍රම ශීලය එක එක දේවල් කරනවා. ඉතින් සහෝදර වරුනි, ඔන්න තමුන්නාසරණ මම කිව්වා UMP එකේ ඉතිහාසෙ පොඩ්ඩක්. මොකද ප්‍රේමදාස මහත්තයා පුතා අද මොකුත් නොදන්න බබෙක් තොත්ත බබෙක් වගේ තමයි කතා කරන්නේ. අර මේ රටේ ජනතාවට රැකියාව දෙන්න තමයි පස්සේ විධායක ජනාධිපතිතුමා එදා වරාය හැදුවේ, මත්තල ගුවන්තොට බල හැදුවේ,
માધવપુર વરાય હેદુ આયદા એતુમા અને હદલા માસ દેખ તુના ગપે વિના યે નયને આંડુ પરલિયા કુનાને મોકદ ઉને વરાયત હા વરાય અવરુ 150 બદ્દેટ શીર ગમી કુલ્લા દમ્મા રણિલ વિક્રમસિંહ મહિંદ રાજપક્ષગે સંવર્ધનય ઉહળ ගන්න බැරුව સહોદર વરુણી રાજરક્ષા දෙන්න හම්බුනේත් නෑ වරාය වැඩ කටයුතු පටන් ගත්තා විතරයි ගලක් තියනවා කියලා කිව්වනේ වරාය නැවෙන්නේ නෑ කියලා එහෙමනේ දා කිව්වේ චීල ගත්තේ නම් අත පිය ගන්න ආ චීන යත දන්න මේකට චීන දැනගත්තා මෙතෙක් කල සිංගප්පූරුව හරහා දීපු නැව් දහස් ගාණක් තෙල් ටිකයි වතුර ටිකයි ගහලා අපිට මේක මේ අපි මිල දී ගත්තොත් අපිට මේක ලාභ ගන්න පුළුවන් කියලා චීනේ ජනාධිපති දැනගෙන හිටියා. ඒක නිසා චීනේ ගත්තා අපිට ඩොලර් වලින් නේද අපේ නව දහස් ගාන එයාලට සිංගප්පූරුවට යනවට වඩා හම්බන්තොට මාධවපුර වරායට එන එක තමයි පහසු. එහෙනම් අපිට මේ ඩොලර් එක වැලැක්වුවේ කවුද? මේ රනිල් වික්‍රමසිංහ නැමැති දේශද්‍රෝහියා. ප්‍රේමදාසගෙන් පස්සේ මේ රටේ බලයට ආවේ රනිල්. තමුන්නාසලා දන්නෝනේ රනිල්ගේ කෙනුවාව. ආ චන්ද්‍රිකා විධායක බලතල තියාගෙන ඉඳෙද්දි ප්‍රභාකරන් එක්ක හොර කිරිසමක් ගහලා මේ රට පාල දුන්නේ ගියාගේ බෑන රනිල් වික්‍රමසිංහ. බඩලන්ද වදකාදාන පවත්තගෙන ගියේ මේ රනිල් වික්‍රමසිංහ. මම ඉස්සත් ජාතික පක්ෂයට තන්දි දෙන්න ඉන්නෝන කවුරු හරි එයාට මේ දැනගන්න කියන්නේ මෙන්න මෙයාලගේ ඉතිහාසය. මේව ඉතිහාසයක් තමයි ඉස්සත් ජාතික පක්ෂයට තියෙන්නේ. එහෙනම් සහෝදර වරුනි අපේ කලවුරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇයි අපි මේ රටේ ජනාධිපති කළ යුත්තේ? එක අපේ දූ දරුවෝ වෙනුවෙන් අනාගතේ මේ මාතෘභූමියේ ඒකීයභාවයේ ස්වාධීනත්වය රැකගන්න. ඊළඟට තමුන්නාසල දන්නවද මේ මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ යුද්ධ නිමාවට පත් කරලා අපේ රට 6 වෙනි පරිකුම්භා රජුරෝගෙන් පස්සේ එක්සේසත් කරලා දුන්නේ. එතුමාගේ සහෝදරයා තමයි අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. කිසිම රජයකට විසඳන්න බැරුව තිබ්බ මේ තස්සවාදී කුරුණේ යුද්ධය. එතුමා හමුදාවට අවශ්‍ය සියලු යුද උපකරණ ආම්පන්න දීලා මේක නිමාවටපත් කර අවුරුදු 3000ක් ඇතුළත ආ තමුන්නාසල කොළඹ යන පවා බියෙන් සැකෙන් ඉඳපු යුගයක් නේද තිබ්බේ. ආ ඒ යුද්ධයට නායකත්වය දුන්නු හමුදා පති සරත් පොන්සේකාද ඉන්නේ සජිත් ප්‍රේමදාස කමෝරි. තම්දෙන් ඉල්ලලා පැරදිච්ච මිනිහේ ආ රාජපක්ෂලට මඩ ගහන්න රනි දාතිලස්සෝ දැම්මා. මේ සරත් පොන්සේකා කෙනෙක් කවුද බිහි කරන්නේ? මේ සරත් පොන්සේකා හැදුවේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ගෝඨාභයට කිව්වා මල්ලි ඔයා මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්කම බාරගෙන මට මේ යුද්ධය ඉවර කරලා දෙන්න කියලා. අයියා මම එක කොන්දේසියක් දානවා කියලා කිව්වා. මොකක්ද කොන්දේසිය? මට ඕන කෙනෙක් හමුදාපති කරන්න ඕන කිව්වා මේ යුද්ධය අවසන් කරන්න. එහෙම කියලා තමයි එදා දවස් දෙකකින් පැරෂන් ගන්න හිටපු සරත් පොන්සේකා යුද හමුදාපති කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් කලවැද්දන්ට කලගුණ කියන එක නෑනේ. ඈ ඒක තමයි වෙලා තියෙන්නේ. ආ කලවැද්දන් යාහේ අද තුමාලට තියෙන්නේ. ආ යුද්ධර විශේෂ ඒ තුමාදායකත්වය දුන්න තමයි. නමුත් එයා කියලා කෙනෙක් බිහි වෙන්නේ මේ ගෝඨාභය මහත්මයා නිසා. ඊළඟට දෙවන ලෝක සංග්‍රාමයේ තුලදී තවුන්නාසල ධර්ම මිත්‍ර හමුදාවට අණ දුන්නේ එංගලන්තේ හිටපු අග්‍රමාත්‍යෙක්වර විල්සන් චර්චිල්. එතුමාගේ නම තමයි ගියේ දෙවන ලෝක යුද්ධේ. එයා තමයි යුද්ධෙ මෙහෙයුවේ කියලා
ඇමරිකා ඇති මිත්‍රභාෂයක එකතු වෙලා යුදුනය වූ ඒ යුදන හෙම අනුදාමතික නමුවත් අපි දන්නවද ලෑන පෙලමයිද එ රටටේ රාජ්‍ය නායකය තමයි ඒ උරුමේ ඒ ජනප්‍රියත්වය එන්නේ අපේ රටේ දැන් හිටපු සෙබන් රජ කාලය හිටපු ඒ යුද්ධට ගීපු අයගේ නම් නෙවෙයි සෙම්පතියන්ගේ නම් නෙවෙයි එන්නේ ඒ යුද්ධට අනදීපු රජ රජතුමාගේ නම තමයි ඉතිහාසගත වෙන්නේ ඉතින් සහෝදරවරුනි මට කියන්න තියෙන්නේ මේ අදයිය නෙවෙයි මේ මහින්ද රාජපක්ෂල සංසාරේ මේ රටේ නායකයෝ වෙලා තියෙන්නේ මේ යුද්ධ වෙනුවේ එදත් අපි යුද්ධ කරා අදත් අපි යුද්ධ කරනවා අනාගතෙත් යුද්ධ කරනවා රටක අපේ රට බෙදන්න එනවා නම් අපේ මාතෘන්ගේ වඩා වටින දෙයක් නෑ අපිට අපි යුද්ධ කරලා ඒ අපේ රට කොහොමරි බේරගන්නවා අවුරුදු 55 එලාර කියන කුරිරු පාලකයගෙන් අනුරාධපුර රාජධානිය බේරගන්න තමයි එදා දුටුගැමුණු මහරජතුමා යුද වැදුනේ විහාර මහදේවිගේ පුත්‍රයා ඒකට සහයෝගය දුන්නා සද්ධාතිස්ස සද්ධාතිස්ස යුද්ධට ගියේ නෑ සද්ධාතිස්ස කරේ මොකද්ද කාවතිස්ස රජුරෝ කිව්වා මොකද්ද දුරදිග බැලුවා මහාවංශ කියනකොට අපිට තේරෙනවා මේ යුද්ධට යන සෙබළුන්ට ආහාර ටිකක් ඕනනේ දිගාමනුල්ලට ඇරලා කුෂ කර්මවලට දියුණු කරන්න තමයි සද්ධාතිස්ස නේදා බාර කරේ අන්නේ දුටු ගැමුණු මහරජතුමයි සද්ධාතිස්සයි යුගලය නැවත ඉපදිලා මේ රටේ යුද්ධය අවසන් කර දුන්නු හැටියට තමයි මම දකින්නේ ඒ දෙන්නගේ පුනරාගමනය හැටියට තමයි දේශපාලන වශයෙන් මම දකින්නේ අද අපේ කඳවුරේ තනගරන ගෝඨාභය රාජපක්ෂ මහත්මිය ගැන සහෝදර වරුණි මම තරුණාංශරට කියන්න ඕන කාරණයක් කිව්වා ගෝලීය දේශපාලනේ පිටර් කස්සෝ පවුල් 250කට වෛද්‍යවරයෙක් දුන්නා සීනිවලුයි වැලිලා සුරුට්ටු වෙනු එන්න කරපු පාටි ආලේ අපේ රටේ උප්ප වෙන්නේ නැද්ද හා අර කන්තලේ තිබේකත් රණවි වික්‍රමසිංහල යුඑන්පී ආණ්ඩුව විකුණ දැම්මනේ චන්දිකා වානිසංස්ථාවත් විකුණ දැම්මා කුණු කොල්ලට රුසියාවේ ආධාරම් වෙච්ච මේ රට ඕනම නායකයෙකුට මේ රටේ ජනතාවට ආදරයෙන් නම් රටට ආදරයෙන් නම් සීනේ වලින් මේ රට පළවෙනි අවුරුදු 5 ඇතුළත ස්වයං පෝෂිත කරන්න පුළුවන් අපි මේ වාගම්පුර වරාය හදන්නයි මත්තල ගුවන්තොටුපළ හදන්නයි ත්‍රිලියන කොච්චර කලන් තියෙනවද ත්‍රිලියනයක් කියන්නේ කෝටි 1000ක් මම හිතන්නේ කෝටි 1000ක් කියන්නේ මේ රටේ තව සීනේ කල්පවත් සාලා 10ක් 12ක් හරි ඉන්න ඇරලා මේ රටේ ගොයි කොරියන්ට රස්සාවල් දෙනවා කර්මාන්ත ශාලාවල ඒ ප්‍රදේශවල තරුණ තරුණට රස්සාවල් දෙන්න පුළුවන් යුගයක් පැරකුම් යුගයක් ආරම්භ කරන්න පුළුවන් අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි බලයටපත් කරගත්තොත් මේ වතාවේ ඒ විතරක්ද මේ රටේ වැව් 25000 වෙලා තියෙනවා මේවා පුරම් වෙලා තියෙන්නේ තමුනාසල දන්නවනේ මේ වැව් පුරම් කරපු ආකාරය හා ඒක නම් මම කියන්නේ කියන්න ඉතින් සහෝදරවරුනි වැව් ටික හැදුවොත් මේ රට සහලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන් ඊළඟට කියවලි තෙල් ඇරුණම බොර තෙල් ඇරුණම වැඩියෙන්ම මුදලක් වැය වෙන්නේ මේ කිරිපිටි ගෙන්නන්න හා සෝමාවතුරක ගොම් කිරි බොනවා කියලා අපේ රටේ මේ එන කිරි දියර කිරි වශයෙන් ව්‍යාප්ත කරලා සමාගම් කීපයක් රජයන මිල්කෝ ආයතනයේ තියෙනවා වගේ තව සමාගම් 45ක් ඇරලා පිරිසිදු දියර කිරි ටික අපේ දූදරුවන්ට දෙන්න පුරුදු කරොත් ඒ තුනේම සල්ලි අපිට ඉතුරු වෙනවා පිටේල් කස්සෝට සීනි අපනයනය තුලින් පාතිහාරයක් කරන්න පුළුවන් නම් මේ තුන කරගත්තොත් අපිටත් මේ රටේ දියුණුවට මඟ පෑදෙනවා නේද එහෙම නායකෙක් මෙතෙක් පහළ වුණේ නෑ නේද හා මේ පක්ෂවල මම බැලුවා මමත් මේ මැතිවරණ වේදිකාවේ පාරිපුර ආසනයේ රැස්වීම කීපයක කතා කරනවා සමහරු කතා කරන්නේ
ඒ සජිත්තේම දාසර වැරදිච්ච දේවල් දිහා බල හාස්්‍ය කලක් කරන දේවල් ඒ කරේ මන් ජනතාවගේ බුද්ධියයට අතා කරන්නේ. මේ රට මේ තත්ත්වෙන පත්තුනේ ඇයි මෙන්න මේ රටේ බලතාපු නායක ඔවුන්ගේ බුද්ධිය කියනක තිබ්බේ නෑ. මොලේ තිබ්බට මං මේ කියපු ක්‍රමතුලෙන් මේ රට පලන්නේ අවුරුදු පහ තුළ මේ රට දියුණු කරන්න පුළුවන්. තව කියන්න මන් තරුණ ආසනට මගේ මොලේට පහල වෙච්ච දේවල් මේ රේල් පාර උඩින් අපිට පුළුවන් ගහන්න අදිරේ ගිය එක වන්දි දෙන්න ඕන කාටවත් ඉන්දියාව ගහලා පෙන්නුවා. ඊළඟට අපි දන්නවා මේ රටේ තියෙනවා ලොකුම ප්‍රශ්නයක් තමයි වැඩට යනකොට කාල වේලාව. තමන්ට විනාඩි 10න් 15න් යන්න තියෙන ගමන පැය එකමාරකටවත් යන්න බෑ. මේකට හොඳම විසඳුම දුම්රිය වැඩි කිරීම. දුම්රිය වැඩි කරන්න කිසිම අපහසුවක් නෑ. මොකද කරන්න ඕනේ? මොලේ තියෙන මොලේ තිබ්බට බුද්ධිය තියෙන්න ඕන. මේ රටේ කෝටි ගණන් සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ රටේ දුම්රිය ඇමති කියන්න ඕන ගෙන්නන්න දුම්රිය වාලා. අපි මාසිකව ගිවිසුමක් ගහලා අපි තමුන් ආන්සරට සියල බණක් කියවනවා. ඕන තරම් ඉන්නවා එහෙම දුම්රිය ආයෝජනය කරන්න මේ රටේ. මොකද මම මහජනෙක්සත් පෙරමුණේ කරුතර දිස්ත්‍රික්කයේ නායකය වගේම මහජනෙක්සත් පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්න මහත් වෙහෙසක් දැරුවා පහුගිය කාලේ. ඒ වෙලාවේ මම ජපානයේ අවුරුදු 20ක් දුක් විඳපු අපේ දියුණු වෙච්ච තරුණයෙකුට ඒ දිගමනුනේ දිස්ත්‍රික්කයේ සංවිධායකකම අරන් දුන්නා. එතුමාට තියෙනවා ගුවන්යානා 17ක්. හා අවුරුදු 20යි දුක් විඳ ජපානයේ. මේ රටට සෑහෙන ගුවන්යානා 7ක් එතුමා ගෙනල්ලා තියෙනවා. එතුමා ගුවන්යානා මේ ප්ලේන් එකක් ගෙනල්ලා තියෙනවා 65කට යන්න පුළුවන්. අම්පාරට හෝ යාපනයට යන්න ගන්නෙ 2500යි. අර ක්‍රිකට් වලින් වර්ල්ඩ් කප් එක දිනා දුන්නු අර්ජුන රණතුංගනේ ගුවන් සේවා ඇමති. අද වෙන තුරා මේ ප්ලේන් එකට දීලා නැහැ ලයිසන් බලපත්‍රය දීලා නැහැ මේ ප්‍රවාහන කටයුතු කරන්න. ඒ තරම් අඩු මුදලට මේ රටේ ඕන හරි තියෙන තරුණේ විනෝදයට හරි ගිහිල් වෙන්න බලන්න ලංකාවේ මිනිහෙක් ආයෝජනය කරාම ඇති වෙන තත්ත්වේ. මම පෞගිය මාසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ව්‍යාපාරයේ වෙනුවෙන් දඹ ව්‍යාපාරයේ වෙනුවෙන් එතුමාගේ චොපරගේ නැග්ග වෙලාවේ ලක්මලානේ මට පෙන්නලා කිව්වා බලන්න රෝහණ මගේ දැන් මේ ප්ලේන් එක මම මේ මැලේසියාවේ දීපු දෙකෙන් එකක් ගෙනාවේ බලන්න වැස්සට දිලාපත් වෙනවා. අර්ජුන රටට කියන්නේ මොකද්ද බලන්න අද කරන දේ. ඔන්නෝකයි මේ ආණ්ඩුවේ තත්ත්වේ. වෙන ආයතනයක එක්කම කොහොමද දොරාරින්නේ? අපේ රටේ මිනිහේ තනකටාම ඔන්න මේ ආණ්ඩුව කරන විදිය තමුන් ආසරණ මත දැනගන්න කිව්වේ. එහෙම දියුණු කරන්න පුළුවන් රටක් නේද දෙයියනේ මේ. ඇයි අපි තව දුරටත් හොඳ දැන් මේ තමුන් ආසරණගේ තරද්දක් වෙනවනේ. තමුන් ආසරණ මේ සල්ලි වැඩියම වියදම් කරන අපේක්ෂකයා තමයි දිනවන්නේ. කොළඹනම් එහෙමමයි. අනිතර මන් දන්නේ එහෙම කරන්න එපා. එයාලා එන්නේ තවත් හම්බ කරගන්න. තමුන් ආසරණගේ සුභ සාධනය වෙනුවෙන් නෙමෙයි එන්නේ. මොකද අපි දන්නවා පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට නම් අවුරුද්දට 150ක් වෙන් කරනවා විමධ්‍ය කතා එවැයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැන් කෝටියක් කරලා තියෙනවා. එහෙනම් මොන තරම් වැඩ කොටස කෝටි 5 මේ මන්ත්‍රීවරයෙකුට හම්බ වෙනවා ජනතාවට වැඩ කරන්න. තමයි කෝටි 5 150 ගැහිල්ල කොමිස් හරි සේවයක් කරන්නේ. ඒක නිසා මම කියන පොඩ්ඩක් දැන්දී වලටම වහල් වෙන්නේ නැතුව වැඩිම මනාපාංකේ ප්‍රදර්ශනය කරන පුද්ගලයන් නැතුව තමුන් ආසක ලැබෙන ලීප්ලට් එකේ කියලා බලන්න මේ පුද්ගලයා උගතෙක්ද බුද්ධිමතෙක්ද මෙයා ආවොත් වැඩියෙන් මේ ප්‍රදේශයට සේවයක් කරයිද. මෙන්න මේම හිතලා තමයි තීන්දු කරන්න ඕනේ ඡන්දයක් පාවිච්චි කරනකොට. ඉතින් මෙවර මැතිවරණේ දී තව දෙයක් කියන්න ඕන. තමුන්වාසලා දන්නවා යුරම්පියට කියනවා ගන් සභාවකත් හිටපු නැති මිනිහ කොහොමද මේ රටේ ජනාධිපති කරන්නේ කියලා.
කියන්න ඕන සිරිමා බණ්ඩාරනායක මැතිණිය තමයි ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය. එතුමිය ගංසභාපති කියල ලෝකේ හොඳට පාලනය කරේ නැද්ද? නොබෙලි සමුළුවේ නායිකාව වුණේ නැද්ද? එතකොට පිලිපීනේ කොරසින් අකිනෝ කියලා තමගේ ස්වාමිය වීර්ය වෙලාවේ තස්සවාදීන්ගෙන් මරපු වෙලාවේ එතුමිය රටේ අගැපතිනිය වෙලා ඊළඟට පාලනය කරනවා. කලිජා සියා ස්වාමිය මරිච්ච වෙලාවේ බංග්ලාදේශේ මේ ඒ රටේ අගැපති වෙනවා. එහෙම ලෝකයේ ආදර්ශයක් දීලා තියෙනවා. අනිත් එක ඊළඟට එතුමාට අපහාස කරනවා. ඇමරිකන් කාර්යයේ මොකටද මේ රටේ ජනාධිපති කරන්නේ කියලා. එතුමා ඇමරිකන් කාර්යයක් කියන්නේ කොහොමද? සහෝදර සහෝදරනේ, එතුමා මහින්ද රාජපක්ෂ 2006 මේ රටේ ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා එතුමා ඇමරිකාවක හිටියද? මේ රටේ දිවිත්ත පුරවැසිභාවයේ තියන අය ඕනතරම් හිටියා. 18 වෙනි සංශෝධනය ගෙනල්ලා වෝටාපේකෙන් පරිගන්නිය වෝටාපේක ජනාධිපති ප්‍රතිවර්ගයට එන එක වරක්වන්න තමයි මේ මේක ගෙනල්ලා තහනම් කරේ. අත අපහාස කරනවා. එතුමා මේ රටේ තමයි හිටියේ ආරක්ෂක ලේකම්වචන අවුරුදු 10ක් සේවය කරේ. හා ඔය කයිවාරු වහනේ වගේ නෙමෙයි, වරමාච්චි සංග්‍රාමේ දෙන්සිල් කොබ්බෑකට මැතිතුමා එක්ක උරුණුක ගැටිලා එතුමා යුද්ධ කළා. වඩමාරච්චි මෙහෙව්වේ ලුතරේ කාඩනෝරේ පස්සේ ඒ එතුමාට ඒ විදිහට අපහාස කරනවා. ඒ මම මේ කිව්වේ ඒවට උත්තර දෙන්නේ නැහැ ගොඩක් අය. සහෝදරවරුනි, මේ කලුතර දිස්ත්‍රික්කේ ජේපීර චන්දපදනමක් තියෙනවා. එයාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් තියෙනවනේ. අර දොස්තර කෙනෙක් කලින් අර්ජුන හිටියේ. අර්ජුන හැමතැනම ටික ටික කනමිනියේ ආ ජනතාවට මම කිව්වා වගේ සේවය කරන්නේ. කොළඹ ඉල්ලුවා, කොළඹ මිනිස්සු කිසි දෙයක් කරේ නැහැ. පැන්න කලුතරට කලුතර මන්ත්‍රී ධුරේ ගහගත්තා ජේපී එකේ. ඊට පස්සේ පැන්න ගම්පහට. අර්ජුනටත් ඊළඟට දැන් කොහේරි සොයාගෙන යනවා. එයත් අන්නේම අටින් පතර හිටවන මිනිහෙක්. ජනතාවට සේවය කරන්නේ හැමෝටම එහෙම බෑ කරන්න. ඒක මේ මොලෙම්ම ඉන්න ඕන දෙයක්. ජනතාවට සේවය කරන එක මොනතරම් බලන්න අර ගුවන් සේවය මති වෙලා යාපනේ මඩ වගුරා ගුවන් තොටුපළක් කරලා පෙන්නුවා. ලෝකේ හිනස්සන දේවල් ඒ තවදරෝනේ. මේවා මේ වගේ දේවල් කරලා කියනවා රටකට. තවුනාසලට මම තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්. තවුනාසලා මෙතන ටික දෙනෙක් වුණා මට වටිනවා මගේ කතාව අහන්න ආපු නිසා. කොට MCC කියලා ගිවිසුම බලහත්කාරයෙන් අපිට අස්සම් කරන්න කියනවා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානා පතිනිය ඇලයිනා. ඇයි මේක අස්සම් කරන්න කියන්නේ කියලා තමුන්නාසල දන්නවද? දන්න කෙනෙක් ඉන්නවද මට කියන්න? ඇයි මෙහෙම ගිවිසුම බලහත්කාරයෙන් අස්සම් කරන්න කියන්නේ? අපිට දෙන්න යන්නේ පොඩි ගාණක් නෙමෙයි, ඇමරිකන් ඩොලර් මිලියන 480. ලංකාවේ මුදල් මේක කීයක්ද? කෝටි 8736. ට්‍රිලියන වලින් කියනවා නම් කෝටි 8.7 වෙනවා මේ ගාන. කෝටි 1000ක්නේ ට්‍රිලියනයක් කියන්නේ. මේක අපිට බලෙන් ගන්නලු. ඔයත් කවුරු හරි බලෙන් සල්ලි දෙනවා සැකයක් හිතෙන්නේ නැද්ද? පොඩක් ඉඳලා බලෙන් දෙන්න යන්නේ ඇයි? මේ වෙනතුරු මේ රටේ පක්ෂ කීයක් තියෙනවද? නායකයෝ කී දෙනෙක් ඉන්නවද? මම මේ කරන්න යන ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක්. මේ අද මෙතන ඉඳලා මම මේ කරන්න යන්නේ මොකද්ද? මේ කරන්න හදන්නේ අවුනාද දන්නවද? ඇලේනා ගිහිල්ලා දලදා වහන්සේ ළඟ ධන ගහලා යාත්‍රා කරලා. එයා දන්නවනේ අපේ ජීවමාන බුදුහාමුදුරුවෝ දලදා වහන්සේ කියලා. ධන ගහලා ඉල්ලනවා අනේ කොහොම හරි මේ ගිවිසුම පිළි අරගෙන මේකට ශ්‍රී ලංකා රජය එකඟතාවය ඇති කරලා දෙන්න කියලා යාත්‍රා කරනවා. ඇයි මේක ගැන මේ රටේ ඔය මම බැලුවා
विद्युत माध्यम वाला एक यानी अंतरजाल है फेसबुक माध्यम वाला ड्यूटी ऊपर है क्या क्या मती वालू पाक्षर आए को दान वाले बड़ा क्या किया दिए रहवा अन्य में देना साली ठीक है घाटता ना होता ही नहीं अरे बड़े कौन दे ऐसी आते आ रहवा मैं साली देन बहुत मैं साली देन ने लंका में तीनों इडाम ठीक है निरोड़ करना है पारवाल हलना है मेरा इल्ले ना दोलाहे दसमा पहाड़ का बेल देगा दोलाहे दसमा पहाड़ का पातिया लंका भूमि है हाँ ये तो कौटा इल्ला इल्ला ना भट्टिया हाकिम इल्ला ना मेरे में भारी पाले कटिया तू ना है अमेरिका वाला कौटा सब किल्ला ना लंका भूमि है दोलाहे दसमा पहाड़ लंका वाला हाथरा कटा कटान तो तमाई नहीं लेस्टी बनी मित्र ना श्रीलंका निदास पक्ष है इन्द पुलुआ अब दे दहाने निदा नवंबर चंदे ना दवा साये दिए नहीं मट्टे तमुनासे ना दानो मेवलावे श्रीलंका निदास पक्ष है सहायोगे देने वाला पीटर कोटाबे मारते हैं ना मैं काम करी आपार अलग ये लगी हो रही नबुत मैं जनाधिपति वाले यार ऐ वोट आपने महात्या के वही दिखावे ना दिन देखते पुलवान ने किया ना बालन इतना ना बालन हम ना से लड़की का मटा बाटी ना वहाँ मां किया ना वाद ऐ बेहमा बेन ने हम ना से लड़ान ना वाद ऐ मैं एक हुआ किया सिरे से ना दवा दवा सहाय की इंगेतर ना यानो वहाँ इतिहास है कोंदा पाने लेती दीन राजवरु पहाड़ों नाम है सेना बुत्ती ला बगे आयत मेरे आटा अल्लाह के नतीजे हो सावधान वरुणी इकाते की हरे आठ नंबर है मम्मी किया ने लगाता है दम में गिनीज हुमर मिलेनियर चैनल कॉर्पोरेशन एमईसीसी किया ने मेरे कटे असल कारण ने बैठ किया ला मागे लिया मेरे आटे का नाम दिपति मर गया मांगो कर कीजिए करवा අස්සම් කරන්න ඇයි කියලා මොකද්ද මංගල සමර වීර අන්තිමට කරේ මංගල සමර වීර හොර රහසේ සිරිසේන එක්ක සාකච්ඡාවක් කළා කරලා කිව්වා උඹ ඉන්න ගෙදර ඔය කොළඹ හතේ ගෙදර උඹේ නමට කැබිනට් එකෙන් ලියලා දෙනවා උඹ මේකට අස්සම් කරවන්න කියලා ඔන්න සිරිසේන ගැහුවා අස්සම් මෙන්න කරපු මහාම පාදීම දැන් මොකද මේ වෙන්නේ යන්නේ මේ 12.5ක බෙල්ට් එකක් නේ ඉල්ලන්නේ මේ බෙල්ට් එකේ මොනවද තියෙන්නේ ආ මෙන්න හොඳම ප්‍රශ්නය මම කියන්නේ හොඳම වාක්‍ය මේ 12.5 තුන මොනවද තියෙන්නේ තමුන්නාසලා ධාන්ඩුනුත් වැරද්ද තමයි කරේ ගිවිසුම් ගහලා बारह दूल्हे मेरा टेक एक अन्य गुआन कामेउरु नारे का कामेउरु आरंभ करने अमेरिका आटे इधर दूल्हा है ये इधर दूल्हे एक अब मामा ने मत करने कालिंग आंडू इंगलात मेरा आंडू ने कालुत करा है बे कालिंग आंडू अस्सल कराटे एक आले तूने युद्ध ने वह कारे ने रंग कावटे दें मेरी लतिया ना त्रिकुणा वाले तो मास तुलक में ना मैं जुदे ने भाभी ला तमुन ना से ना दान में बादे मैं जुदे ने भी मुड़ो ने अमरी काम है गिना में किया ला मैं जुदे ने बटे ऐतुलक में ना गुण ने ना कीबा मैंने भी एक गुण ने आने का तमुन ना से ना दान में मैं पढ़े अपने मास तो भूल गया स्कैन करने पुलवाम යන්ත්‍රය සමි කරලා තිබ්බා මෙන්න මේ ගුවන් යානේ ආදාරය තුලින් ස්කෑන් කරලා අපේ රටේ රත්තරන් නිදිලික සෝයාගෙන තියෙනවා ඇමරිකාව සමදර වරුනි බොහොම කල්වාදුවේ කියන්න අපි එහෙම වාසනාවක් ජාතියක් මේ රටේ අපේ තියෙන මේ රත්තරන් නිදිය ඇමරිකාව හරන්න තමයි मैं गिरी सुबह असम कराने की आंदे ऐसा दुलाजी का बालन नेतू है मेरा टे नाये के आमनों दर में करे है बे गिरी सुबह असम करे ने ताम
අර ආසප හාමුදුරුව කොළඹ හතේ භාවනා මධ්‍යස්ථානයේ උපවාසය ආරම්භ කළාම ඒක ඉල්ලලා අස්කර ගත්තා පස්සස්සම් කරනවා කියලා. කවුරු හරි මේ රටේ බලයටපත් වෙන නායකයා මේක අස්සම් කරන්න ලෑස්ති වුණොත් මේ රටේ ජනතාව ගා ගහලා ඒ නායකයා මරා දාන්න ඕන. අපිට තියෙන සම්පත නිකුලට දුන්නොත් ඒකට මම නායකත්වය තමුන්නාසලා දෙනවා. මෙන්න මේක තමයි මට ඓතිහාසිකව මම කියන්න හිටියේ. බොහොම ජනගහනක් ඉදිරිපිට නොකියුවත් මගේ කතාව මේ බැනලගේ දාපු මෙන්ඩිස් මහත්තයා දැනුවත් කිරීම මත තමුන්නාසලා ආපු එකෙන් තමුන්නාසලාද මේක දැනගත්තා. මෙතන සිට මේ රටේ මැතිවරු මේක දේශපාලන වේදිකාවේ කිය කියා ආයාවි. මම තමයි ප්‍රථම වතාවට මේක තරුණාසලට හෙළි කරේ. කාර්යජරි සම්පත් තියෙන මේක මේ ඉන්නවා කියලා අදිත්‍ය කිව්වා. මේකේ රත්තරන් නිධිය ගැන කවුරුත් කිව්වේ නැහැ. කොහෙද මේ රත්තරන් නිධිය තියෙන්නේ? සේරු විල මහාවංශ කියවනකොට අපි දන්නවා කරණුවට දුටුවමුණු රජතුමා රත්තරන් ගත්තේ සේරු වලින් කියලා. මෙන්න මේ සේරු වල ප්‍රදේශයෙන් තමයි මේ ස්කෑන් කරලා මේක ඇමරිකාව සොයාගෙන තියෙන්නේ. මේ රටේ තියෙන ඒ කියන්නේ ඛනිජ සම්පත් තෙල්, ඒ කියන්නේ බොර තෙල්, නිදිය, මැණික්, වටිනා වස්තු ඔක්කොම ටික ස්කෑන් කරගෙන ඉවරයි ඇමරිකාව. ඒක තමයි තානාපතිය. තානාපතියට ඉවසුම් නැත්තේ මේක අස්සම් කරන්න අස්සම් කරන්න කියලා කියනවා. අස්සම් කරොත් මොන ජනාධිපතිවරුණක් කමන්නේ, අපි මරන්න ඕන අපේ තියෙන වස්තුව රකගන්න. මේ රත්තරන් නිදියෙන් අපේ මුළු රටටම පෝසත් වෙන්න පුළුවන්. තමුන්නාසලා දන්නවා ගෝලීය දේශපාලනයේදී ඇමරිකාව එංගලන්තයේදී රටවල් ලෝකේ අප්‍රිකාවේ ඒ මැණික් ටිකයි ඒ ඔක්කොම රත්තරන් නිදි ටිකයි මංගොල්ල කනවා. ඉතියෝපියාවේ අලින්සක ජනතාව හන්න මොන්නේ අපි දකින්න අන්තර්ජාලයෙන් අනේ අර මැටිපස් වලින් රොටි හදලා කනවා. ආ අපිට ගලක් ගියොත් අපිට මොකද්ද වෙන්නේ අපේ උණ්ඩුක පුච්චේට? එහෙනම් අර දරුවන්ගේ අනාගතේ මොකද්ද? එහෙම දුප්පත් රටවල් විනාශ කරනවා මිසක් යුද්ධයක අලියායුධ දීලා කල්ලියක් පුහුණු කරලා ඇමරිකාව කවදාවත් එහෙම හොඳ වැඩ කරේ නැහැ. සහෝදරවරුනි මේ රත්තරන් නිධිය තුලින් අවුරුදු 10000 ගාණක් අපිට වැජෙන්න පුළුවන්. අපි බැන බැන හිටියා, අරාබියට තෙල් දුන්නා, ඇමරිකාවට රත්තරන් දුන්නා, මිනරම් දුන්නා, අපිට දියමන්ති දුන්නේත් නැහැ මැණික් සම්පත විතරයි කියලා. එහෙනම් අපිට හොඳ නිධියක් දීලා තියෙනවා. රත්න දීප ජංග භූමි, මාතෘ භූමි, විජය භූමි කිව්වේ නිකන් නෙවෙයි. ඒකයි මේ මාතෘ භූමියේ වටිනාකම. දැන් මේ ඇමරිකාව හැමදාම යුද්ධ දිනපු නායකයා රෝදමුරුවෙත් විදුලපුරේ තියන්න කටයුතු කරා. එදා මාන හිමිකම් හරහා එදා මොනවද කිව්වේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාට? මේ රටේ මේ කරපු මාන හිමිකම් උල්ලංඝනය කළා කියලා එතුමා විදුලිපුටුවට ගෙනියන්න ලෑස්ති වෙච්ච වෙලාවක තමයි මේ රටේ දේශපාලනය සක්ුණේ. එහෙම කරපු රටවල් එක්ක ගිවිසුම් ගහනවා නම් මේ වගේ නායකයෝ මොකටද සහෝදරවරුනි? ආ අපිට අභීතව හිතන්න පුරුදු කරලා තියෙනවා. සුද්ධ හෝඩිය හිටියේ අහස උසට දාගත් තනකොට සාගර පරදා වැව අමුඩු තනකොට අපේ රජවරු තමුන්නාසලා දන්නවා 1915 මාර්තු 2 වෙනිදා මේ රට කූර පාලකයා ශ්‍රී වික්‍රම රාජසිංහගේ පාලනය ඉවස ගන්න බැරුව එදා මේ රට සුද්ධර පාව දෙනවා. උඩරන රදලෝ ටික පාව දින අවුරු 3ක් යන හම්බ වුණේ නැහැ. 1918 කෙරළ ගහනවා මේ රටේ. ඌව වෙල්ලස්සේ තරුණ තරුණයෝ මොකද වෙන්නේ? මේ කෙරළ එදා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන මංගල වගේ දේශද්‍රෝහියෝ පාව දෙනවා. එදා රොබර්ට් බ්‍රවුන් ආණ්ඩුකාරයා මේ රටේ අවුරුදු 5කට වැඩි 30000
පස්සේ සහෝදරවරුනි අන්න එහෙම කූර පාලනය තමයි ඉතින් රොබට් මේ රටේ ගෙලිච්චේ. එහෙම පරිසුද්ධාංගේ නම් වලින් මේ රටේ ප්‍රධාන කොළඹ හදේ පාරව නම් කරලා තියෙනවා. වීරපුරන් අප්පුලා ගොල්නාරේ ගොඩ බණ්ඩරගේ වාර්යපුර සුමංගල හාමුදුරුවන්ගේ නම් වලින් ඇයි මේ අපිට මේ පාරව නම් කරන්නේ? එහෙම කොන්දක් නැත්තේ වුන්ට අනගාරික ධර්ම පාලතුමා කියපු කල්ු සිද්දෝ කරන්නේ ඒ ටික තමයි. උන්ගේ ඊට වඩා යමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ සහෝදර වරුනි. තවුන් නාසලක මම කියන්නේ මේ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපවාසය කරනකොට කාශ්‍යප හාමුදුරුවන්ට කිව්වා මේ මම ඉන්නකම් මම මේක අත්සන් කරන්න ඉඩ දෙන්නේ, මම ජනාධිපති වුණොත් මේක නතර කරනවා කියලා. ඒක නිසා පොඩි සැලසීමක් මට තියෙනවා. මාතෘභූමියට පණවගේ ආදරය කරලා අවුරුදු වයස් ඉරපත් කාපු මට තාමත් පැත්තකට වෙලා ඉන්න පුළුවන්කම තිබ්බා. ඇයි අද මම මෙතෙක් කල මේ පාඩුව ඉඳලා මේ රට වටේ තමුන්නාසල දැනුවත් කරගෙන යන්නේ? මේ මාතෘභූමිය අපිට අහිමි වුණොත් සිංහලයට මොකද වෙන්නේ? බලන්න 150ක් නැතුව ඇෆ්ගනිස්තානයේ පාලනය තියෙන කාලය යටතේද කියලා. 142යි මහා ජාතික බෞද්ධයෝ නමුත් ඒලට පාලනය කරනවා. ඒ වගේ මේ රට ඔයාලා හිතන තරම් දුර දිග යන්න ඕනේ නෑ. මේ පවුල් වල දෙන්නයි නේ හදන්නේ කොහොමටත්. ආයේ මුස්ලිම් පවුල් වල ඕන තරම් ජනගහණය වර්ධනය වෙනවා. මොකක්ද වෙන්නේ මේ රටට? මෙන්න මේ ගැන අපි හිතා බලලා කටයුතු කරන්න ඕන. එතන පරද තියෙන කාගේද? අපේ රටේ රාජ්‍ය නායකයෝගේ බලයටේ. අපි හදන්නේ අපේ සිංහලයේ හදන්නේ කියලා දෙන්න නම්. ඇයි අපේ නායකයොන්ට පරදක් ගේන්න බැරි ජනගහණය කාටවත් බලන්න පුළුවන් දෙකයි දිය? ඒක විරුද්ධ වෙන්න පුළුවන් ද කාටවත්? පාර්ලිමේන්තුවේ 3-2 ඡන්ද තියෙනවනේ සිංහලයන්ගේ. උන් සිංහලයන්ට ඡන්ද දෙන්න එපා. 225 180ක් ඉන්නේ සිංහලය. එහෙම කරන්න පුළුවන්. ඊළඟට අවුන්නාසල ඉතර දේවල් නෙමෙයි වෙන්නේ. දවසකට විශාල විප්‍රමාණයක් මිලට ගන්න මේ රටේ මුස්ලිම් වැසියෝ. අපි කියනවා අපේ රට කියලා. ඈ අපේ රට කියන්න හම්බෙන්නේ අන්තිමට. ආලා වැඩි ලාභෙට සිංහලයන් ගන්නට වඩා යාලා සල්ලි දීලා ගන්න ලෑස්ති. ඒකද විකුණලා ගණන් අඩු දෙලකින් සම්බිලි දී ගන්න එකනේ අපේ කරන්නේ. ඒකත් අපිට නැති කරන්න පුළුවන් කොහොමද? මේක මොලේ තිබ්බට මදි. බුද්ධිය තියෙන ගෝඨාභයට මම මේවා කියලා තියෙනවා. ඒ කතාවක් කියන්නම් මම. සහෝදරවරුනි යාමලේ තියෙන නීතිය තේසවලාමේ කියලා. මෙන්න මේ නීතියට අනුව ද්‍රවිඩ ජාතිය සතු ඉදම් තවත් ජාතියකට විකුණන්න බෑ කියලා ලියවිල්ලක් තිබ්බා. ඒ ලියවිල්ල තිබ්බේ යාපනයේ පුස්තකාලේ. තමුන්නාසල දන්න යුද්ධ වෙලාවේ 1,00,000 ගානක් අපේ බේකර හිමිය ඇතුළු පිරිස් යාපනයේ ජීවත් වුණාට එක ඉඩම් කෑල්ලක්වත් නෑ. අන්නර නීතිය නිසා ඉඩම් ගන්න බෑ සල්ලි වලට. ලන්දේසි හදපු ඒක තිබේ යාපනයේ පුස්තකාලේ. ඔය කවුරු මොනව කිව්වත් ඒ යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බ එක ගැන මම අනුමත කරනවා. ඇයි අන්නර ලියවිල්ල තිබ්බේ යාපනයේ පුස්තකාලේ. මම ජාතිවාදියෙක් නෙමෙයි. නමුත් මේ මාතෘභූමියේ අපිට ඕන තැනක ඉඩමක් ගන්න තිබිච්ච අයිතිය නැති කරපු නිසා තමයි සිරිල් බතු ගිහිල්ලා එදා ඒ දේ නායකත්වය දුන්නේ. එහෙනම් තමුන්නාසල හිතලා බලන්න ඇයි අපේ නායකයන්ට බැරි එක් ජාතියක් සතු ඉඩ තවත් ජාතියකට විකිණීම තහනම් කියලා නීතිය සම්පාදනය කරන්න බැරි? මම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මේ කනතොල දිස්ත්‍රික්කයට තලබ කරන්න නියමිතයි. තමුන්නාසලට මම පොරොන්දුවක් දෙනවා. මම මගේ ජීවිතයේ මේ මාතෘභූමියේ වෙනුවෙන් පළවෙනි වතාවට විතරක් නෙවෙයි දෙවෙනි වතාවට විතරක් නෙවෙයි තුන්වෙනි වතාවට වුණත් දන් දෙන්න ලෑස්ති මිනිහේ. මොකද මම ඉගෙන ගන්න උදහාම අනුව අපි වයසට යනකොට මේ පොඩි එක අලුත් කරන්න නැවත උපදින ජීවියෙක් වෙනවා. මේ සංසාරේ අපි එහෙම හැමදාම නැවත ඉතත් අපි ඉන්න ඇති දුටු ගමුණු සමෙත් ඉන්න ඇති අපි පළවෙනි විදියම අවසමෙත් ඉන්න ඇති. එහෙම ඉන්න ඇති සහෝදරවරුනි.
එහෙමයි අපි හිතන්න ඕනේ. රටක ප්‍රමුඛස්ථාන හිමියොත්තේ මාතෘභූමියට එහෙනම් තමුන්නාසන මජමක් කියන්න ඕනේ. මේ ගෝඩාභය මහත්මයා ගැන, මේ ගෝඩාභය මහත්මයා ජන්මපත්‍රයේ බැලුවේ මගේ, මේ ගෝඩාභය මහත්මයාගේ කේන්දරේ මල්ලව විතරයි තියෙන්නේ. ඔය UMP එකේ දැන්වීම පළ කරපු ඔය එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ජෝතිර්වේදී ළඟ කේන්දරේ. ඇයි මගේ බලන්න හේතුව? මම නාමකේ 13ක් කියපු ජෝතිර්වේදී, මගේ මුත්‍රයේ ජෝතිෂය ඉරගෙනදී මම ඉගෙනගත්ත ශාස්ත්‍රය. මම තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන බවට අනාවේ කිව්වේ, ඉන්දියාවේ මෝදි ජයලලිතා කේවල් කරන්න බැරි වෙන්න තනිය මාණ්ඩුපලයක් ගන්නවා කියලා කිව්වේ මම. ඒ වගේම මහින්ද රාජපක්ෂ පරදිනවා කියලා කිව්වෙත් මම. 2015 තියන්න එපා ජනාධිපති මැතිවරණය මහමැතිවරණය තියන්න කියලා මම උපදෙස් දුන්නා. ඒක ඇහුවේ නැහැ. එදා බැසිල්ගේ තීමානුව ජනාධිපති මැතිවරණය කියලා පරාජය වුණා. නැත්තම් එතුමාට අවුරුදු දෙකක් ඉඳලා මහමැතිවරණය තියලා නැවත ජනාධිපතිවරණයකට ගිහින්න එක්කෝ මැතිවරණය විසිරුවායලා නැවත මැතිවරණය බලය ලබා ගන්න තිබ්බා. එදා දුරදිග බලන්නේ නැති කරපු දේ නිසා තමයි එහෙම වුණේ. නැත්තම් මේ රට මෙච්චර පිස්සු කෙලින්න නැති මේ අවුරුදු 4 මාර්තුන මේ රටේ තුමාට බේර ගන්න තිබ්බා. අද 1.5යි ලංකාවේ ආර්ථික සම්බන්ධන වේගය. ඩොලර 181ක් ගෙවනවා. මේකයි රටේ තත්ත්වේ. අපිට පහලින් ඉරපු බ්‍රවුන්ල දේශය 6.5යි. ඊළඟට මේ ජනතා විමුක්ත කරුණේ මේ ජේවිපී කාර්යෝ කියනවා හැමදාම කැම්පස් ගිහිපු ගමන් අලුත් තරුණයෝ ටික අල්ල ගන්නවා. බලට රැක් දෙන්න බල මේ සරම් පාටි කියන්න ඕන. මොකද්ද යාලා කියන්නේ? හැමදාම මේ රටේ විවෘත විශ්වවිද්‍යාල යන පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න එපානු. පුදුම කතාවක් නේ මේක. අපේ රටේ තමුන්නාසලා පුදුමයට පත් වෙයි. අවුරුද්දකට ට්‍රිලියන 10කට වඩා මුදල වැය කරනවා. ඒ කියන්නේ කෝටි 10කට වඩා මුදල. කෝටි 1000ක් නේ. කෝටි 1000ක් තමයි ට්‍රිලියනයක් කියන්නේ. ඒ වගේ 10 ගුණයක් වැය කරනවා පිටරට ඕස්ට්‍රේලියාව එංගලන්තේ සල්ලි තියෙන මේ රටේ ධනපති පන්තිය දරුවෝන්ගේ ධනපති පන්තියේ ආම්පුතාලගේ දරුවෝ පිටරට ඉගෙන ගන්න. මේ විශ්වවිද්‍යාල ලකුණු 100 200 අඩුයි. යන්තම් S3 ගන්න. මේ ලකුණු දෙකක් අඩු වෙන කොල්ලට මෙහෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යන්න මුන් දෙන්නේ. මුන්ගේ තියෙන පුදුම න්‍යායක්. මුන් අවුරුදු 5 71 ඉඳලා කරපු ගෙංගිරියක් නෑනේ. මුන්ටත් මේ මැදගතයි හැම උනානේ. ඔය ලක්ෂපරා කොටිය මුදල් මුන් විවේචනය කර කර මොකද කරන්නේ? ලංකාවේ තියෙන ධනවත්ම පක්ෂය, ලංකාවේ තියෙන ධනවත්ම පක්ෂය ජනතා විතුරන උන කියලා පෞගිය කාලේ පොලා සහෝදරවරුන්. ඉතින් මම ඔය කියපු කාරණා අනුව ගෝඩාභය මහත්තයාට කිව්වා මේ රටට කියපු කරතුනේ මේ රට ඔබතුමාවත් දිනු කරන්න කියලා. එතුමා පිළිගත්තා. රෝහණ වගේ නත් අය වගේ නෙවෙයි. මොකද එතුමාගේ කේන්දරේ රාජෝගලේ කියලා කියන්නේ කට්ටි. එතුමාගේ කේන්දරේ රාජෝග 4ක් තියෙනවා. රාජෝග 4ක් තියෙන මිනිස්සෙකුට රාජෝගලේ කියලා මඩ ਵਿਚාරයක් ගෙනියනවා. අර ස්පේන් නැති ඉන්දික තොටවත්ත කියන හාදේ. සුජිත් නිකාන්ති කියලා බොරු යෝගියෙකු. මම පරික්ෂා කරේ. ලකුණ අධියෝගයේ තියෙනවා. මහින්ද රාජපක්ෂලා තියෙන එතුමාගේ කේන්දරේ. ඒ වගේම ලක්ෂාධිපතියා කේන්දරස්ථානයක ඒ රාජෝගයක් ඒකත්. ඊළඟට ගජකේශරී රාජෝගය කියලා රාජෝගයක් තියෙනවා නවාංශකේ. ගුණවංශ රාජෝගයේ රාජෝග 4ක් තියෙනවා. ගෝඩාභය මහත් පොඩ්ඩක් හිතලා බලන්න. කවුරු මොනව කිව්වත් බුදුහාමුදුරුවෝ කිව්වනේ බුද්ධිමත්ව හිතන්න කියලා. රාජෝග නැත්නම් අර රාජෝග තියෙන බැසිලුයි චමලුයි අපි බවා කොහොමද මේ ගෝඩාභය මතු වෙන්නේ? ගෝඩාභය ඉස්මතු වෙන්නේ කාගෙන්ද? මම දාපු අනාවේ කියේ. මම දැන් මේ 2016 ජනවාරි 19 වෙනිදා විචිත්‍ර වල විද්‍යාමූලි ඇස්ට්‍රොලොජි කියන YouTube එක ගිහිල්ලා තමුන්නාසන බලන්න පුළුවන්. එතුමා අවුරුදු 4ක් කලින් මේ රටේ ජනාධිපති වෙනවා දැක්කේ මම. දැකලා මම කිව්වා එදා ප්‍රකාශයක් කරලා රිපන් යු මැලේසියාවේ කලන් ගිහිල්ලා සිංගප්පූරුව සම්බන්ධන රටක් කරනවා වගේ කවද හරි මේ රටේ දකුණෙන් පහළ වෙන
क्या मामा की हुआ एक बार मामा दवास हाय आईटीएन ने ईलाड़ मां सांकेत ले कर वाली तो तीर नांग सांकेत तीर वालांग वो हमारे तुम्हारे दिल ने किया पावे बड़ा पाल लड़ी बने मामा को आना है कि दिनांक ने बहुत तू है ये वाके मां दी हुआ अपने यूएमटी का अभिभावक सामने किया किंदर दिल हुए था हाँ यूएमपी का अभिभावक सामने किया किंदर दिल हुए बैठी जामना निशी हाय लाख से की अबे यूएमपी का भी बोला था दिल हुए ये तो बड़ा जीना गांधी दाल पक्षे गाता दाल हाथ लाख सानू है दाह मैं देखा मैं तो तू कोलाम की जाती है वाले बैठी जाम